ගරු කටයුතු ලොකු හාමුදුරන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසර වාසනාවන්ත පින්වතුනි සෑම මාසෙකම අවසාන ඉරිදා දින විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ පවත්වන මාසික වැඩසටහන අද දවසේ යෙදී තියෙනවා අද දවසට අදාළ ධර්ම කරුණු පැහැදිලි කරලා දීමට මේ පින්වතුන්ට මේ වන විට බුදුහාමුදුරුවෝ දේශනා කරපු වටිනා සූත්‍රයක පිටපතක් ලැබිලා ඇති. ඒ සූත්‍රය හඳුන්වන්නේ වාසී ජට කියන සූත්‍රය වශයෙන්. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තයට අයත් මේ සූත්‍රය බුදුහාමුදුරුවෝ දේශනා කරපු එවගේම බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තා වූ සංසාර විමුක්තිය ශ්‍රාවකයාට සැලසෙන ආකාරයක් එහිදී ශ්‍රාවකයා රැවටෙන්නේ නැතුව වැරදි කරන්නේ නැතුව මුලා වෙන්නේ නැතුව ඒ සංසාර විමුක්තියට නිසියාකාරව ගමන් කළ යුතු ආකාරය පැහැදිලිව දේශනා කරන සූත්‍රයක් මේ සූත්‍රයේදී බුදුහාමුදුරුව වැදගත් කොට සලකන්නේ ආශ්‍රව සම්බන්ධවයි දැන් මේ ශාසනයේ රහතන් වහන්සේ කියලා හඳුන්වන්නේ කීනාශ්‍රවයන් වහන්සේ රහතන් වහන්සේ හඳුන්වන නමක් තමයි කීනාශ්‍රව කියන්නේ කීනාශ්‍රව කියන්නේ ආශ්‍රව ෂය වූ කියන එතකොට කවුරු හරි ගිහි හෝ පැවිදි බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් බලාපොරොත්තු වේ යුත්තේ මේ සංසාරයේ ආශ්‍රව ෂය කරගන්න ආරම්භ කිරීම ආශ්‍රව ෂය වුණේ නැත්නම් සංසාර විමුක්තියක් නැහැ එනිසාවෙන් මේ ආශ්‍රව කියන්නේ මොනවද ආශ්‍රව ෂය වෙන්නේ කොහොමද කියලා බුදුහාමුදුරුවෝ නිසියාකාරව දේශනා කරලා තියෙනවා නමුත් වර්තමාන බෞද්ධයන් විශේෂයෙන්ම මේ ආශ්‍රව සම්බන්ධව හා ආශ්‍රව ෂයවීම සම්බන්ධව ඒ තමන් දන්නා වූ අල්ප දැනුම හින්දා මහා විනාශයකට පත් වෙලා ඉන්නවා ආශ්‍රව කියන දේ දන්නේ ආශ්‍රව ෂය වෙන ආකාරය දන්නේ ඒක නිසා මේ ව්‍යාජ ධර්ම ව්‍යාජ ධර්මානුකූල ක්‍රම භාවිතා කරන අය බහුල වශයෙන් දකිනවා බහුල වශයෙන් ඉන්නවා ඒකට හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නන මේ ආශ්‍රව පිළිබඳ නොදනුවත් සමයි මේ සංසාර කාරකයන්ගෙන් සංසාරය නිර්මාණය කිරීමේදී විශාල කාර්යභාරයක් කරන ධර්මයක් තමයි ආශ්‍රව කියන්නේ ධර්මයේ ගැඹුරෙන්ම ආශ්‍රව කියන එක දෙවැනි කොට සලකන්නේ කර්මයයි දුකටයි එහෙනම් දුක හා කර්මයට ආසන්න කාරණය ආශ්‍රවයි සංසාරයේ දුකක් වෙන්න හේතුව දුකක් කරන්න මූලිකව බලපාන ධර්මය ආශ්‍රවයි ඒ වගේම සංසාරගත සත්වයා ඕනම කර්මයක් සිදු කරන්න මඟ පෙන්වන්නේ බලපෑම් කරවන්නේ ආශ්‍රවයි ආශ්‍රය එතරම් බලගතු එතර ආශ්‍රව කියලා හඳුන්වන්නේ මොනවද ආශ්‍රව හඳුනා ගැනීම වැදගත් වෙනවා වගේම ආශ්‍රව ෂය වෙන ආකාරය දැන ගැනීමත් වැදගත් වෙනවා ආශ්‍රව කියලා ධර්මයේ හඳුන්වන්නේ සංසාරගත සත්වයා අතීත සංසාරයේදී මමත්වයෙන් නැත්නම් අවිද්‍යා මූලිකව සිදු කරලා තියෙන හුරු පුරුදුකම් එහෙනම් තම තමන්ගේ අතීත පුහුණු වීම අතීතයේ ජීවත් වෙලා අතීතයේ සංසාරගතව අපි හිටපු නිසාවෙන් අතීතය කිව්වම අද වර්තමාන මේ මොහොත ගත්තාම ඊයේ අතීතයක් පෙර ඉඳ අතීතයක් එතකොට වයස අඩු කාලයක් අතීතයක්
මීට ඉස්සෙල්ලා ජීවිතයක් අතීතයක්. මේ විදිහට මේ සංසාරගතව ජීවත් වෙච්ච කාල සීමාව තුළ තම තමන් ඒ සංසාරයේ හදන්න ගත්තේ පුහුණුවේ ඉතුරු වෙච්ච කොටස තමයි ආශ්‍රව කියන්නේ. ඒ අත්දැකීම් ටික තමයි ආශ්‍රව කියන්නේ. ආශ්‍රව ධර්මයේ වර්ග තුනකින් පෙන්වනවා මූලිකව. කාමාශ්‍රව, භවආශ්‍රව හා දිට්ඨි ආශ්‍රව කියලා. දිට්ඨි ආශ්‍රව කියන ඒවාට අවිද්‍යා ආශ්‍රව කියලා කියනවා. මූලිකව මේ වාඩි වෙලා ඉන්න සෑමම ළඟත්, සංසාරගත සීලම මිනිස්සු ළඟත්, සීලම සත්ත්වය ළඟත්, කාම ලෝකයේ ජීවත් වෙච්චි අතීත සංසාරයේ එකතු කරපු කාමාශ්‍රව ටිකක් තියෙනවා. කාමයේ සම්බන්ධව හුරු පුරුදුකම් ටිකක් තියෙනවා. මේ අතීතයේ කාමයේ සම්බන්ධව හුරු පුරුදුකම් ටික තමයි කාමාශ්‍රව කියන්නේ. කාමයේ කියන්නේ 아무තු දෙයක් නෙමෙයි, අස්කන්න ආසාදී පංච ඉන්ද්‍රියම් පිනවලා හුරු පුරුදුකම් ටික. එනම් පංචේන්ද්‍රිය පිනවීමෙන් අපි දැනට ඉතුරු කරගත්ත පල්වෙච්ච දෙයක් අපි ළඟ තියෙනවා, හැමෝම ළඟ තියෙනවා. එහෙම මල් ළඟ නෑ කියලා පිළිගන්නේ මිනිස්සයා කවදාවත් බුදුහාමරණේ ශ්‍රාවකයෙක් වෙන්නේ නෑ. එයාට ආශ්‍රව අහ කරන්නත් බෑ. තමන් ළඟ කාම ලෝකේ මිනිස්සෙක් කියලා ඉපදුනා නම් අනිවාර්යයෙන්ම කාමලෝකයේ උප්පත්ති ලබන්න හේතු උනේ කාමාශ්‍රව තිබුණේ ඉඳ. මේ කාමාශ්‍රව නැතුව තිබුණා නම් පසුගිය ජීවිතේ මිනිසෙක් වෙන්නේ නැහැ. ඒතර මිනිසෙක් වෙලා ජීවත් වුණේ අවුරුදු 10, 15, 20, 30, 40, 50, 60 වෙන්න වෙන්න ඒ ජීවත් වෙච්ච කාලය තුල කාමාශ්‍රව ගොඩාක් හදා ගන්නවා. ඒ පල්ලෙච්ච ටික තමන් ළඟ තියෙන මේක නැවත සංසාරයක් හදන්න, අවිද්‍යාව ඇති කරවන්න, තණ්හාව උපදවන්න, කර්ම සිදු කරන්න, දුක ඇති කරන්න, අර පල්වෙච්චි ආශ්‍රව ටික, කාමාශ්‍රව ටික තමන්ට අනිවාර්යයෙන්ම බලපානවා. කාටවත් බේරෙන්න බෑ. ඒ කාමාශ්‍රව වල හැටි. කාම ලෝකයේ නියෝජනය කරන අස්කන්නාසාදී ඉන්ද්‍රියම් පිනවීම සම්බන්ධව තමන්ට ශක්තියක්, හැකියාවක්, පුරුද්දක්, කැමැත්තක්, හකමැත්තක් ඇති වෙන්නේ මේ කාමාශ්‍රවින්ද. කාමාශ්‍රව නැති මිනිසෙක් නෑ. එහෙම හිතන මිනිසෙක් ඉන්නවා නම් එයා ධර්මයේ විශ්වාස කරන කෙනෙකුත් නෙවෙයි. බුදුහාමුදුරන්ගේ ධර්මයේ දන්නේ නෑ. කාමාශ්‍රව නැති මන ළඟ නෑ කියලා කවුරු හරි කියනවා නම් එයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකෙක් වෙන්නේ නෑ. බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ ප්‍රතික්ෂේප කරන ව්‍යාජ ධර්මයක් පිළිගන්න කෙනෙක් වෙනවා. ඒ වුණාට උපාසකම්මල එහෙම රඟපාන. ධර්මයේ දන්නේ නැතු. කාමාශ්‍රව ගැන දන්නේ නැහැ. ඊට වැඩිය දරුණු ආශ්‍රව වර්ගයක් තියෙනවා. කාමාශ්‍රව කියන්නේ කාම ලෝකයට බලපාන පංචේන්ද්‍රියම් පිනවීම සම්බන්ධව තියෙන ආශ්‍රවයි. හුරු පුරුදුකම් අතීතේ. ඊට වැඩිය දරුණුයි භව ආශ්‍රව. භව කියන්නේ පැවැත්මයි. ඒතර පැවැත්මට පංචේන්ද්‍රිය පිනවන් නැතුව පැවැත්මවල් තියෙනවා අපි. ඇස්කන් ආසාදී ඉන්ද්‍රිය පිනවන් නැතුව පිනවන්න තියෙන තමන් ළඟ තියෙන අභිලාෂයේ හැකියාව උනන්දුව කාමාශ්‍රව මගින් පාලනය වෙනවා. පංචේන්ද්‍රිය පිනවන් නැතුව පැවැත්මක් ගැන වර්ණා කරන, හිතන, කල්පනා කරන පුජ්‍යලයා ළඟ හැම වෙලේම තියෙන භව ආශ්‍රවයි. දැන් මේ පින්වතුන්ට මේ බණහඬ උදව් වෙන්නේ කාමාශ්‍රව වලට වැඩිය භව ආශ්‍රවයි. පැවැත්මට කැමති. සදාචාරය, සංස්කෘතිය, සිංහලකම, දෙමළකම, බෞද්ධකම මේවා ඔක්කොම තියෙන්නේ භවආශ්‍රව උඩ, පැවැත්ම උඩ. මනුස්සකම, දේවත්වය, තිරිසංකම, එතකොට බ්‍රහ්මත්වය මේ සෑම එකකටම බලපාලා තියෙන්නේ භවආශ්‍රවයි. භවයට කැමැත්තයි. භවය පිළිබඳ හුරු පුරුදු ටිකයි. ඒ භවය සම්බන්ධව අතීතයේ හදාගත්ත හුරු පුරුදු කන් ටික භවආශ්‍රව වශයෙන් හඳුන්වනවා.
මේ භවආශ්‍රව තිබුණා දුකමයි ඇති කරන්නේ කර්මමයි සිදු කරන්නේ සංසාරෙමයි හැදෙන්නේ. කාමආශ්‍රවක් තියෙනවා පිළඟ ඊට දෙවෙනි නොවෙන්න භවආශ්‍රවක් තියෙනවා. භවආශ්‍රව වැඩි වෙන්න තමයි පන්සිල් රකින සමාජ ඒ වගේ විකෘති විදිහට සාමාන්‍යයෙන් සීලබ්බත පරාමාස වැඩක් නැති සීල් රකින්න එක සීලයෙන් තමන් උසස් අනයට වැඩිය කියන එක මේ කාමාශ්‍රව හරහා එන නෙවෙයි භවආශ්‍රව හරහා එන පැවැත්ම සම්බන්ධව තියෙනවා. කොයි වෙලෙත් තමන් හිතන්නේ තමන්ට වැඩිය පැවැත්මේ අනික් කෙනාට වැඩිය තමන් උසස් කියලා ගන්නෙ භවආශ්‍රව එකතු වෙලා. ඒක නිසා මේ භවආශ්‍රව හුඟක් ගැඹුරුයි. මනුෂ්‍යයන්ට විතරක් නෙමෙයි කාමාශ්‍රවල් නම් මනුෂ්‍යයන්ටත් තියෙනවා දෙවියන්ටත් තියෙනවා. මනුෂ්‍යයන්ට තියෙන තරම් කාමාශ්‍රව දෙවියන් ළඟ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකයි දේවත්වයේ හොඳකම. කාමාශ්‍රව වැඩියෙන් තිරිසන් සත්තු ළඟ තියෙනවා මනුෂ්‍යයට වැඩිය. නමුත් භවආශ්‍රව මනුෂ්‍යයන්ටත් තියෙනවා එක ලෙස දෙවියන්ටත් තියෙනවා බ්‍රහ්මයන්ටත් තියෙනවා. ඊළඟ ධර්මම ආශ්‍රවය දිට්ටි ආශ්‍රව. මේවා අවිද්‍යා ආශ්‍රව කියලා කියනවා. දිට්ටි කියන්නේ දැක්ම. මේ දිට්ටි ආශ්‍රව ආපුවම ඊටාම දරුණු වෙනවා. දරුණු වෙනවා කියන්නේ ආගම් ભેද සියල්ලම ඇති වෙන්නේ දිට්ටි ආශ්‍රව මත. දැන් දිට්ටි ආශ්‍රව හරහා තමයි උත්තේජවාදය හා ඒ වගේම ශාස්ත්‍රත වාදය කියන මූලික සංකල්ප දෙක ඇති. දෙවියන් වහන්සේ ඉඳලා මහා බ්‍රහ්මයා දක්වා බිහි වෙන්නේ දිට්ඨි ආශ්‍රවයෙන්. වර්තමානයේ ලංකාවේ බෞද්ධයෝ හොර සෝවාන්කම් ඔක්කොම ගන්නෙ දිට්ඨි ආශ්‍රවවලින්. මං සෝවාන් වුණා කියලා සහතික ගන්නෙ දිට්ඨි ආශ්‍රවවලින්. සෝවාන් සහතික දෙන ගුරුවරු බිහි වෙන්නේ දිට්ඨි ආශ්‍රවවලින්. හොර ධ්‍යාන ලබන්නේ දිට්ඨි ආශ්‍රවවලින්. ඒකට මේ වගේ වංචනික ලෙස මේ ආශ්‍රව දුකට හා අලුත් කර්ම කරන්ඩ මේ සත්‍යය පොළඹවන. එන ආශ්‍රව කියන්නේ අපේ සංසාරයේම පල්වෙච්චි සාංසාරික හුරුපුරුදු ටික. සංසාරයේ නිමාවක් දකින්න සංසාරයේ දුකෙන් කෙලවර වෙන්න සංසාර විමුක්තිය ලබා ගන්න නිවන් දකින්න මේ ආශ්‍රව සියල්ල නැති වෙන්න ඕන. ෂේ වෙන්න ඕන. කීනාශ්‍රව වෙන්න ඕන. දැන් මේ කීනාශ්‍රවයන් වහන්සේ කෙනේ බිහි වෙන්න කවදා හරි සංසාරගත සත්‍යයේ මේ ආශ්‍රව සියල්ල නැති කරන්න ආරම්භ කරන විදිහක් තියෙනවා. ඒ විදිහ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ ආශ්‍රව ශේය කරන විදිහ වැරදි ලෙස භාවිතා කරලා තමයි අර දිට්ඨි ආශ්‍රව හා භවආශ්‍රව වශයෙන් වර්තමානයේ හුඟක් අය ව්‍යාජ නිවන් දැකලා තියෙන්නේ. ඒ කියන්නේ තමන් හිතාගෙන ඉන්නවා මම ආශ්‍රව ශේය කරන කෙනෙක්. මන් ළඟ ආශ්‍රව අඩු වෙනවා. මම නිවන් මාර්ගයේ ඉස්සරහට යනවා. මම නිවන් මාර්ගයේ හුඟක් දුර ගිහිල්ලා තිනවා. අනික් කෙනාට වැඩිය මම නිවන් මාර්ගයේ දක්ෂ ලෙස ගමන් කරනවා. මේවා ඔක්කොම බොරු. නිවන් මාර්ගයේ ගමන් කරන්න ආරම්භ වෙන්නේ ආශ්‍රව සේවෙන්න පටන් ගත්තේ දවසේ ඉඳලයි. එතකන් නිවනක් නැහැ. නිවන මොකද්ද කියලා දන්නේ නිවන හඳුන ගන්න බෑ. එහෙනම් එතෙන්ට ඒ දක්වා මේ ආශ්‍රව වලින් ශ්‍රාවකයා රවට්ටනවා. මේ රවට්ටිල්ල කොහොමද වෙන්නේ? මූලිකව මේ ආශ්‍රව ක්‍රියාත්මක වෙන්නේ දිට්ඨිය හරහා සංකල්පනාවලයි. දිට්ඨිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් තියෙනවා. මේ සංසාරයේ හදන්න මේ අංගට උදව් වෙනවා දිට්ඨි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ඒවා. මේ ආශ්‍රව දිට්ඨි හරහයි සක්‍රීය වෙන්නේ සංකල්පනාහර.
එතකොට කවුරු හරි කෙනෙක්ගේ වචනයක් කතා කරනවාද ඒ සියලු වචනවල උප්පත්තිය ආශ්‍රව වලින් නැහැවිලා තියෙනවා. ඒ වචනේ තුල තියෙන ආශ්‍රව. ඒ වචනේ උපද්දවන්නේ ආශ්‍රව. යමෙක්ගේ කායික ක්‍රියාකාරකමක් මොනවා හරි තියද ඒක උපදවන්න ආශ්‍රව. කාමාශ්‍රව. කාමාශ්‍රව වලින් නැහැ වෙනකොට තමයි කතාව එන්නේ. කායික ක්‍රියා පවතින. දැන් එහෙම ඒ තත්ත්වයක් මේ මිනිස්සයාට තියෙනවනම් සංසාරගත සත්වයාට තියෙනවනම් මේ සංසාරගත සත්වයා මෙන්න මෙහෙම තම තමන් පිළිබඳ වැරදි අවබෝධයෙන්නේ මිනිස්සයාට පුළුවන් කොච්චර ආශ්‍රව තිබුණාද මේ ආශ්‍රවවල බලපෑම සංකල්පනාවලට ආවට සංකල්පනා මතින් බිහිවෙන වාචා කම්මන්ත ආජීව රකින්න ඒ කියන්නේ සීල් රකින්න පුළුවන් සීල් රකින්නවා කියන්නේ ආශ්‍රව සේවෙනවා නෙවෙයි සීල් රකින්නවා කියන්නේ ආශ්‍රව වලින් උපදූපදී රැකගෙන ඉන්නවා දැන් වර්තමානයේ හුඟක් බෞද්ධයෝ සීල් රැකලා මං ළඟ ආශ්‍රව සේවුණා කියලා රඟපානවා රැකීමෙන් ආශ්‍රව සේවෙන්නේ ඒ වුණාට ඕන තරම් ඉන්නවා මම පන්සිල් රකින්නවා ඒකෙන් හින්දා මම නිවන් දකින්න මම උපන්දා ඉඳලා අටසිල් රැක්කේ ඒකෙන් හින්දා මම නිවන් දකින්න මම ජීවිතේ උඹල කඩවක් කන්නේ ඒකෙන් හින්දා නිවන් දකින්න ඉක්මනින් මේ වගේ වැරදි දෘෂ්ටි ඇති වෙන්නේ අර ආශ්‍රව කියන ඒවා රැකලා ෂේ කරන්න බෑ මොන සීලෙන් ආශ්‍රව සේවෙන්නේ සීලෙන් කරන එක දෙයක් ආශ්‍රව වල බලපෑම අහෝසි කරයි රැකගෙන එන සීලය කියන්නේ ඇත්තටම ආශ්‍රව වල බලපෑම රකින්න එකයි සමාජයට එළියට දාන්න නැතුව ඉන්න උදව් වෙන්නේ සීලයයි මොනවද ආශ්‍රව වල බලපෑම කාමාශ්‍රව භවආශ්‍රව ද්විතියාශ්‍රව වල බලපෑම වාචා කම්මන්ත ආජීවාරා සමාජයට විහිදෙන්නේ නැති වෙන්නේ තම තමන්ට දැඩි හානියක් නොකරන්න උදව් කරනවා සීලය ඊළඟට ආශ්‍රව වලට තව සීලයට වැඩිය ආශ්‍රව වලට බලපෑම කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා ආශ්‍රව සේවෙන්නේ නැහැ හැබැයි කොච්චර සීල් රැක්ක ආශ්‍රව සේවෙන්නේ ආශ්‍රව වලට සීලයෙන් වෙන්නේ සමාජයට එළියට විසි වෙන්නේ නැතු වෙන්නේ නවත්ත ගන්න. රකින්න පුළුවන් කියන්නේ. ඊට වැඩි ආශ්‍රව වලට බලපෑමක් කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි සමාධිය. දැන් සමත භාවනාවක් මගින් ආශ්‍රව රකින්නට වැඩි යමක් කර හැකි යටපත් කරයි. එහෙනම් සමාධියක් කියන්නේ සමත සමාධියක් කියන්නේ ආශ්‍රව යටපත් කිරීමේ ක්‍රමය. ତොර ආශ්‍රව යටපත් කිරීමේකින් ආශ්‍රව ෂේ වෙන්නේ. එහෙනම් සමාධියකින්වත් ආශ්‍රව ෂේ කරන්න බෑ. නමුත් දැන් ආශ්‍රව යටපත් කිරීමකින් උපදින මානසික ස්වરૂපය තමයි රූපාවචර හා අරූපාවචර. රූපාවචර හෝ අරූපාවචර මානසික තත්ත්වයේදී ආශ්‍රව යටපත් වෙලා තියෙනවා. නමුත් සදාකාලික නැහැ. ඒ යටපත් කරපු ප්‍රමාණය ඉක්මවා ගිහිල්ලා කාලයේ ඉක්ම යෑමෙන් අර ආශ්‍රව නැගිටිනවා. ආය සංසාරගත සත්‍යයා කාමාවචර ස්වરૂපයටපත් වෙනවා. කාමාශ්‍රව, භවආශ්‍රව, ධිට්ඨිආශ්‍රව කියන ඒවා එනවා ඊට පස්සේ. රූපාවචර තත්ත්වයේදී භවආශ්‍රව වලට විතරක් කොටු වෙනවා. ඒවා කාලයක් ගියාට පස්සේ එළියට එනවා. දැන් ඊට අමතරව වර්තමානයේ බුදුහාමුදුරුවෝ වර්තමානයේ බුදුහාමුදුරුවෝ දේශනා කරේ ආශ්‍රව ශේ කරන්න පුළුවන් වෙන්නේ ඒකයන මාර්ගයක් තියෙනවා.
ඒකායන මාර්ගයේ නම් සතර සතිපට්ඨානෙ වැඩි විපස්සනා භාවනා සමත භාවනා දැන් බුදුගුණ භාවනාව අවුරුද්දක් කරත් සිදු වෙන්නේ පරිමිය ආශ්‍රව යටපත් වෙන එක විතරයි එයා නමුත් හැසිරෙන්නේ රඟපාන්නේ ආශ්‍රව නැති කෙනෙක් විදියට තර විපස්සනා භාවනාවකින් විතරයි ආශ්‍රව ශේව වෙනවනම් වෙන්න පටන් ගන්න. නමුත් විපස්සනා භාවනාවක් කරේ පමණින් ආශ්‍රව ශේව වෙන්නේ නැහැ. ඒ භාවනාවෙන් බුදුහාමුදුරන්ට ඕනේ ධර්මතා ටික ගන්නකම් ආශ්‍රව ශේව වෙන්න පටන් ගන්නෑ. මෙන්න මේක තමයි වර්තමානයේ ලොකුම ගැටලුව වෙලා තියෙන්නේ. මේ ගැන නොදන්නකම හින්දා මේ විපස්සනා භාවනා සතිපට්ඨාන භාවනා කරන බහුතරයක් ලංකාවේ ආශ්‍රව ශේය කරගන්න තත්ත්වයට ඒ භාවනාව හදාගන්න කලින් ආශ්‍රව යටපත් වෙන උගුලකට අහු වෙනවා. ඒ උගුල දන්නේ නැති අය ඔක්කොම ආශ්‍රව ශේය වෙන පාරක යන අය නෙවෙයි. මේක කොච්චර කිව්වත් ඒ සතිපට්ඨාන භාවනා කරන අය පිළිගන්නේ ආශ්‍රව සේවෙන්න නම් සතිපට්ඨානේ වැඩිමෙන් විපස්සනා භාවනා වැඩිමෙන් ආශ්‍රව සේවෙන්න පටන් ගන්නවා සතිපට්ඨානේ වැඩිම ආරම්භ කරේ පමණින් ආශ්‍රව සේවෙන්නේ ඒකේ දියුණුවක් තියෙනවා ඒ දියුණුව ගැන මේ සූත්‍රයේ මනාව බුදුහාමුදුරුවෝ කරුණු කාරණා කියනවා දැන් මේ පින්වතුන්ට වැදගත් වෙන්නේ ඊට තමන් රැවටෙන ධර්මයක් තියෙන ඊට මෙහා දැන් මං ඉස්සෙල්ලා කිව්වා ආශ්‍රව සීලය හරහා කරන්නේ ආශ්‍රවවල බලපෑම වළක්වන එක සංකල්පනාව ආශ්‍රව තියෙනවා වාචා කම්මන්තා ජීව හරහා කර්ම වලට යන වාචසික කායික කර්ම වලට ආශ්‍රවවල බලපෑමක් කර හැකි සෑහන දුරකට සීලිය ඒකට රකින්නවා ඒක ආශ්‍රව රකින්නවා ආශ්‍රව රකින්න නෙවෙයි ආශ්‍රවවල බලපෑම රකින්නවා සීලිය ඒතර සිල් රැකලා බොරුවට රඟපාන සමාජයක් ලංකාවේ තියෙනවා නා තමන් සිල් රැකලා අනුන් පහච්චරන සමාජයක නම් ඉන්නේ එයාට ආශ්‍රෝෂය කරන්න බෑ එයාට ආශ්‍රෝෂය කරන්න බෑ මොකද ආශ්‍රව හදන එක තමයි කරන්නේ අනුන් පහච්චිරීම තමන් උසස් කිරීම එහෙම පිරිස තමයි වැඩියෙන් දකින්න හම්බෙන්නේ සමාජය තුල ඊට වැඩිය ආශ්‍රව යටපත් කරන ක්‍රමයක් තියෙන එක සමාධියයි සමත භාවනා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ආශ්‍රව ශේය කරන භාවනාව ආශ්‍රව ශේය කරන මාර්ගයේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ සතිපට්ඨාන භාවනාව විපස්සනා භාවනාවයි. නමුත් විපස්සනා භාවනා කරාට විපස්සනා භාවනා ඔය සතිපට්ඨාන භාවනා කරත් ඒ විපස්සනා උපක්ඛිලේශ කියලා දෙයක් තියෙනවා. විපස්සනා උපක්ඛිලේශ කියන්නේ ආශ්‍රව ශේ වෙන මාර්ගයක් නෙමෙයි. විපස්සනා උපක්ඛිලේශ කියන්නේ ආශ්‍රව යටපත් කරන මාර්ගයක්. ලංකාවේ බහුතරයක් සතිපට්ඨාන භාවනා වැඩුවට ආශ්‍රව ශේය කරන තැන හරහා යන්නේ නැතුව ඊට මෙහා තියෙන උපක්ඛිලේශයක තමයි ඉන්නේ. ඒක තමන්ට හඳුන ගන්න බෑ. මේ විදර්ශනා උපක්ඛිලේශයෙන් වෙන්නේ ආශ්‍රව ශේය වෙන එක නෙමෙයි. ශේය වෙන තැනට එක් කියන්නේ ඒක සමත භාවනාව වගේ ආශ්‍රව යටපත් කරන අවුරුදු ගණන් මේ විදර්ශනා උපක්ඛිලේශයක ඉන්න ශ්‍රාවකයා තමන්ට තේරෙන්නේ ඉස්සරට වැඩිය හොඳයි කියලා. ඉස්සරට වැඩිය හොඳ වෙන්නේ ඇයි? ආශ්‍රව යටපත් වීම. ආශ්‍රව යටපත් වීම. මේ විදර්ශනා උපක්ඛිලේශය ආශ්‍රව යටපත් කළා තමයි මුලාවටපත් කරනවා. මුලාවටපත් කරලා නිකන් ඉන්නේ මේ උපක්ඛිලේශයේ හැටි. ඒ විදර්ශනා උපක්ඛිලේශයට ළඟ ඉන්නේ යාළු මිත්‍රිය ඔක්කොම ඇදලා ගන්නවා.
වෙනම උපදෙස් දෙනවා මේ උපකිලිසෙ හැටි ඒවත් ආශ්‍රෝලිම කෙරදීව ඒකින් හින්දා ලංකාවේ බහුතරයක් උපාසක උපාසිකාවන් මෙන්න මේ කාර්යයේ නිරත වෙලා ඉන්නේ කරන්නේ සතිපට්ඨාන භාවනාව වැඩෙන්නේ උපකිලිසෙයි එයාට තේරෙන්නේ සමාජයට දකින්න හම්බෙන්නේ එයාගේ ආශ්‍රව වල බලපෑම් අඩු පුජ්‍යලෙක් විදියටයි අඩු උනේ ෂේ වෙලා නෙමෙයි යටපත් වෙලා හැබැයි ඒ පුජ්‍යලයට සිදුවෙනවා මැරෙන්න කලින් ওই උපක්ඛිලේශය හක් වෙලා අර යටපත් කරපු සියලු ආශ්‍රව මරණ මොහොතේදීට එතකොට එයාට කරන්න දෙයක් නෑ ඔය රංගපෑම ඉවර වෙන්නේ. ඒ නිසා මේ ධර්මය හරියට දැනගෙන යන්න ඕන. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ධර්මය සර්පෙක් වගේ. වැරදි තැනින් ඇල්ලුවොත් විනාශයක්. හපාකන. මේ විදර්ශනා භාවනාවත් උපක්ඛිලේශය කියන්නේ සර්පයාගේ නැට්ටෙන් ඇල්ලුවා වගේ වැඩක්. ඒ නිසා අපිට දකින්න හම්බ වෙනවා සමාජයේ අවුරුදු 30-40 සතිපට්ඨානෙ වඩලා තියෙනවා. පැය ගණන් පරියන්කොල වාඩි වෙලා ඉන්නේ. වැඩිලා තියෙන්නේ උපක්ඛිලේශය. වැඩිලා තියෙන්නේ උපක්ඛිලේශය. කිසිම සතිපට්ඨානෙ ලැබෙන කිසිම ගුණයක් එයා ළඟ නැහැ. ආශ්‍රෝ යටපත් වීම තමයි වෙලා තියෙන්නේ. ආශ්‍රෝ ෂේ වෙන්නේ. ඔන්නේ தત્ත්වය හින්දා මේ මම මීට කලිනුත් කිව්වා. ඔය අවුරුදු 10-20 සතිපට්ඨානයේ වැඩුවා කියන අයත් එක්ක ආශ්‍රය කරන්න එපා කිව්වා. මේ ප්‍රශ්නේ හින්දායි කිව්වා. ඒගොල්ලන් උපදෙස් ගන්න එපා කිව්වා. ඒගොල්ලෝ කියන ඒවා පිළිගන්න එපා කිව්වා. හේතුව ඒගොල්ලෝ ඉන්නේ උපක්ඛිලිස ඒගොල්ලන්ගේ වැඩෙන්නේ උපක්ඛිලේශයේ මේ උපක්ඛිලේශයේ විදර්ශනා උපක්ඛිලේශයේ බොහොම භයානකයි මේකෙන් කරන්නේ අනික් අයත් මේ ගොනුවට ගන්න උත්සාහ කරනවා ඒගොල්ලෝ ඒ වෙනුවෙන් දේශන පවත්වනවා මහන්සි වෙනවා උපදෙස් දෙනවා ළඟ ඉන්න අයට කියා දෙන්න යනවා මේ උපක්ඛිලේශයේ තියෙන ලක්ෂණයක් එහෙම තමයි මේ සංසාරයේ මේ ආශ්‍රෝල සක්‍රීය වීම තියෙන්නේ දැන් එහෙමනම් මේ සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ මනාව ඔප්පු කරනවා මේ කාරණේ මේක සිදුවෙන්නේ නැති වෙන්න ශ්‍රාවකයා කොහොමද පිළිපදින්නේ කියලා. මේ වාසී ජට කියන නමින් මේ සූත්‍රය හඳුන්වලා තියෙනවා රහතන් වහන්සේලා. වාසී කියන එකේ තේරුම ඔය වඩුව භාවිතා කරන වෑය කියන එක වෑය. වෑය පොරව කියන්නේ වෑය. වාසී ජට කියන්නේ වැ මිට කියන එක. එහෙනම් මේ සූත්‍රයේ නම වැ මිට සූත්‍රයයි. සාමාන්‍ය සරල උදාහරණයකින් මේ ආශ්‍රව ගැන ආශ්‍රව ෂේවීම ගැන දීප උපමාවක් මේකේ තියෙනවා. වැ මිටට උපමා කරලා. දැන් ඊට පෙර බුදුහාමුදුරුව පෙන්නනවා පැහැදිලිව මේ සූත්‍රයේ මුලින්ම අර මේ පින්වතුන් අහලා තියෙන හුඟක් දෙනෙක් අහලා තියෙන ප්‍රසිද්ධ සූත්‍රයක් තමයි සබ්බාසව සූත්‍රය. ඒකෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සියලු ආශ්‍රෝෂය කරන විදිය, සේ වෙන විදිය. මෙතෙන්දී සබ්බාසව සූත්‍රය නෙවෙයි මේ. ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්න විදිය කියලා දෙනවා. සියලු ආශ්‍රෝෂය වෙලා තියෙන්නේ රහතන් වහන්සේට. එතන මේ වගේ පින්වතුන් සියලු ආශ්‍රෝෂය වෙන්න නෙමෙයි ඉගෙන ගන්න ඕනේ ආශ්‍රෝෂය වෙන තැනට යන්නයි. එහෙම නැතුව ගියොත් වෙන්නේ මොකද ආශ්‍රෝෂය වෙන මාර්ගයේ මනුකවරණය කරලා රිංගන්නේ වැටෙන්නේ වලකට. ඒ වල තමයි විදර්ශනා උපක්ඛිලේශය. ඒ වලේ අවුරුදු ගණන් මරණකම් හිටියා කියලා කිසිම ආශ්‍රෝ වලට බලපෑමක් නැහැ. ෂේ වෙන ආශ්‍රයකුත් නැහැ. යටපත් වීමක් විතරයි වෙන්නේ. නමුත් මරණාසන්න වෙලාවේදී ඒ ටික ආයට එළියට එනවා.
එතකොට ඒ කරුබීගේ වැඩක් නැහැ. එහෙම ආශ්‍රව යටපත් කරන විදර්ශනා උපක්ලේශයේ ඉන්න පුජ්‍යලිය ළඟ දකින්න තියෙන ලක්ෂණය තමයි බොහෝ ලෙස රාගපානෝ තමන් උසස් කිය. නිකන් ඉන්න බෑ දෙන්නේකින් තුන් දෙනෙක් ඉන්නවා නම් ඒ තුන් දෙනාගෙන් තමන් උසස් කියලා බොහොම අමාරුවෙන් අර දහවෙනි මාර්යා පෝෂණය කරන. ඒකේ ඉන්නේ ඉන්නේ උපක්ලේශයේ ඔය මාර පෝෂණය වැඩි කරන. එතකොට ඒකෙන් මිදෙන්න නම් ආශ්‍රෝෂය වෙනකොට ආශ්‍රෝෂය වෙන විදිය ශ්‍රාවකයාට හඳුන ගන්න පුළුවන් මිම්මක් මේ සූත්‍රයේ තියෙනවා. ඒක වැදගත්. මේක ඉගෙන ගැනීමේ තියෙන වැදගත්කම මේකයි. තමන් ළඟ ආශ්‍රෝෂය වෙන කෙනෙක්ද නැද්ද කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් තමන් ඉගෙන ගැනීම වැදගත් වෙනවා. එක එක්කෙනාගේ අර උපක්ඛිලේශවල ඉන්න මිනිසුන්ගේ බොරු මනෙන් ඉගෙනගෙන වැඩක් නැහැ. බොරු උපදේශ උඩ ගිහින් වැඩක් නැහැ. ඒවා මහා විනාශකාරී දේවල්. සතිපට්ඨාන භාවනාව වඩන, විපස්සනා භාවනාව වඩන සියලුම ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ කොහොමද මේ ආශ්‍රෝෂය වෙන පුජ්‍යලයාගේ ලක්ෂණ පෙන්නුම් කරලා තියෙන්නේ කොහොමද කියලා ඉගෙනගෙන තමන් ළඟත් ඒ ගුණ නැත්නම් අර කරන විපස්සනාව ගැන තවත් සැලකිලිමත් විය යුතුයි. මොකද මමත් ඉන්නේ උපක්ඛිලේශයේද කියලා නිසියාකාරෝ වෙන් කරගත යුතුයි. මේක තමයි ධර්මයේ තියෙන ඉගෙන ගැනීමේ තියෙන වටිනාකම. දැන් සතිපට්ඨානය කරා කියලා මේ ප්‍රශ්නේ විසඳෙන්නේ අර වැරද්දට අහු වුණා. වයසට යනවා විතරයි. ඒකේ බොහෝ පිරිසක් ඉන්න නිසා වෙන තමයි මේ විදිහටම කියන්නේ. පැහැදිලිව ඉන්න නිසා. ඒගොල්ලන්ට වෙනම වාසියක් නැහැ මේ භාවනාව. දැන් බුදුහාමුදුරුව මෙතෙන්දී පැහැදිලි කරනවා සබ්බාස සූත්‍රයේ වගේම මේ මිනිස්යාගේ නැත්නම් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයාගේ සියලු මිනිස්යන්ට ආශ්‍රෝෂය වෙන්නේ වෙන ආගම් වල අය ආශ්‍රෝෂය වෙන විදිහක් කියා දෙන්නෙත් නැහැ. බුදුහාමුදුරුවෝ විතරයි ආශ්‍රෝෂය වෙලා සංසාර විමුක්තියක් අවබෝධ කරගත්තේ. එතන බුදුහාමුදුරුවන්ගේ ගිහි පැවිදි ඕනම ශ්‍රාවකයෙක් ගිහියෙක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට ඒ ධර්මයේ සීල සමාධි ප්‍රඥා දියුණු කිරීම තුළ ඒ ශ්‍රාවකයාගේ ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නේ මෙන්න මේ තැනදී විතරයි කියලා කියනවා. ඒක මේ සූත්‍රයේ පළමුව පෙන්නනවා. ආශ්‍රය ආශ්‍රව ශ්‍රාවකයා තුළ ෂේ වෙන්නේ මේ තැනදී. මොකද්ද තැන? මහණෙනි මම දන්නහුගේ දක්නහුගේ ආශ්‍රවයන්ගේ ෂේ කිරීම කියමි. ඔන්න පළවෙනි ඔකමයි සබ්බාස සූත්‍රයේ දේශනා කරන්න. ජානතෝ පස්සතෝ දන්නුගේ හා දක්නුගේ ආශ්‍රව සේවය කිරීම කියමි කියලා දේශනා වෙන අයගේ නෑ. ඒ කියන්නේ මේක එකක් අඩු වුණාම බෑ. දන්න විතරක් වුණාම බෑ. දැක්මක් නැත්නම්. දන්න කියන්නේ ශාස්ත්‍රීය දැනුම ටියුෂන් වලින් ලැබෙන එක. දැක්ම කියන්නේ ටියුෂන් වලින් ලැබෙන එකක් නෙවෙයි. කෘත්‍යයෙන් ලැබෙන එක. එහෙනම් ටියුෂන් පස්සේ ගිහින් ධර්මීය කටපාඩම් කරලා අභිධර්මයේ ඉගෙනගෙන ආශ්‍රෝෂය වෙන්නේ. ෂේ කරන්න බෑ. කාටද? සංසාරගත කිසිම සත්වෙකුට. ඒ වුණාට ලංකාවේ ඉන්න බෞද්ධයෝ ත්‍රිපිටකයේ ඉගෙනගෙන ආශ්‍රෝෂය කරගන්න. ඒගොල්ලෝ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නෙවෙයි. ධර්මානුකූල ශ්‍රාවකයෝ නෙවෙයි. බොරුකාරයෝ. ධර්මයට පටහැනි. මොකද බුදුහාමුදුරන්ගේ ධර්මයට ආවනත නැහැ. ඒකට අනුගතව නෙවෙයි යන්නේ. මොකද බණ අහලා ආශ්‍රෝෂය වෙච්ච අය ඉන්නේ. මගේ බණ අහපුවාම ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නවා කියන බණ කියන අය ඉන්නේ.
දැන් ඒවා ගැළපෙනවද මේ සූත්‍රයට? නැහැ. ගැළපෙන්නේ. බුදුහාමුදුරු පෙන්වන්නේ ආශ්‍රව ශ්‍රාවකයෙකුට සේවෙන්න පටන් ගන්නෙ දැන ගැනීම හා දැක ගැනීම දෙකම සිදු වූ විටයි. දැක ගන්න පුළුවන් වෙන්නේ කෘත්‍යයකින්. කෘත්‍යය කියන්නේ සතිපට්ඨානෙ වැඩි වීම. දැන ගන්නවා කියන්නේ ආශ්‍රව කියන්නේ මොනවද කියලා ඉගෙන ගන්න තේරුම් ගැනීම. එතකොට කෘත්‍යය තියෙන්න ඕනේ සත්‍ය තියෙන්න ඕනේ. මේ කියන්නේ මොකද? සත්‍ය ඥානය හා කෘත්‍ය ඥානය නැත්නම් ආශ්‍රව සේවීම කියන කෘතක් ස්වරූපයටපත් වෙන්නේ. එහෙනම් සත්‍ය ඥානයෙන් සත්‍ය දැනගෙන විතරයි ඉගෙනගෙන විතරයි ආශ්‍රෝෂය කරන්න යන කෙනා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. නියම ශ්‍රාවක තත්ත්වයක් නෑ. දැනගෙන විතරක් බෑ, ඒක දැක ගන්න ඕනේ. එහෙනම් සත්‍ය වගේම කෘත්‍ය තියෙන්න ඕනේ. කෘත්‍ය මේ පින් උතුම් කරමු. ඒ කෘත්‍ය නම් අමුතු දෙයක් නෙමෙයි. ආශ්‍රෝෂය වෙන කෘත්‍ය සතර සතිපට්ඨානයේ වැඩිමයි. ආශ්‍රව සේවන කෘත්‍ය ආමිස පින්කම නෙමෙයි. ආශ්‍රව සේවන කෘත්‍ය සීල රැකීම නෙමෙයි. ආශ්‍රව සේවන කෘත්‍ය සමත භාවනා කිරීම නෙමෙයි. එහෙනම් යමෙක් සීල් රැකේ පමණින් සමත භාවනා කර පමණින් ආශ්‍රව සේවනවා කියනවා නම් එයා බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධයි. ඒ බුදුහාමුදුරන්ගේ ධර්මයට විරුද්ධයි. ඒක මේ සූත්‍රයෙන් ඔප්පු වෙනවා. පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට එහෙම රඟපාන අය ඇසුරු කිරීම තම තමන්ට හානිදායකයි. ආශ්‍රව සේ කරලා මේ සංසාර විමුක්තිය ලබා ගන්න යන ශ්‍රාවකයෙකුට නොමග යන උපදෙස් ලැබෙනවා. සීලයෙන් ආශ්‍රව සේ කරා කියන අයයි, ඒකට අනුව හැසිරෙන අයයි, සමත භාවනා, මෛත්‍රී භාවනා, බුදුගුණ භාවනාවෙන් නිවන් දැක්ක කියන අය සම්පූර්ණ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවක ගුණයෙන් අහපිච්චයි. මොකද එහෙම එකක් වෙන්න බෑ. එහෙම ධර්මයක් නෑ. ඒතර සතිපට්ඨානයේ වැඩිමක් අත්‍යවශ්‍යයි. ඒක කෘත්‍යයි. ඒකෙන් තමයි දැකගන්නේ. දැන ගැනීම ඕන විදිහකට බණ අහලා, ওই බණ ඇහිවීමෙන්, පොත්පත් කියවීමෙන් ලැබෙන්නේ දැන ගැනීමයි. දැක ගැනීම කියන එක සිදු වෙන්නේ සතිපට්ඨානය පුරුදු කිරීමේ වැඩිමෙන්. එතෙන්දී මෙතන පැහැදිලි කරනවා, දැන් මේ සූත්‍රයේදී මොනවද දැනගන්නේ? ඔව්, දැනගත යුතු දේ පැහැදිලිව දේශනා කරනවා. බලන්න ඔය දෙවෙනි පරිච්ඡේදයේ තියෙනවා රූපය මෙසේය, රූපයෙන් රූපයේ ඉපදීම මෙසේය, රූපයේ විනාශය මෙසේය, වේදනාව මෙසේය, වේදනාවේ ඉපදීම මෙසේය, වේදනාවගේ විනාශය මෙසේය. ඒ වගේම සංඥාව මෙසේය, සංඥාවගේ ඉපදීම මෙසේය, සංඥාවගේ විනාශය මෙසේය. සංඛාරයෝ මෙසේය, සංඛාරයන්ගේ ඉපදීම මෙසේය, සංඛාරයන්ගේ විනාශය මෙසේය. විඥානය මෙසේය, විඥානයාගේ ඉපදීම මෙසේය, විඥානයාගේ විනාශය මෙසේය. මෙන්න මේ පංචස්කන්ධයේ ආකාර තුන තමයි දැනගන්න ඕනේ, දැකගන්න ඕනේ. මේක දැනගත්තේ නැති, දැකගත්තේ නැති කිසි කෙනෙක්ගේ ආශ්‍රවශය වෙන්න ආරම්භ වෙන්න බෑ. මේකයි තමයි මේ මූලික හඳුන්වීම. ඕකම දැන් සබ්බවස සූත්‍රයේ තව විදිහකට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සියලුම දර්ශනයට පත් වෙනවා නැත්නම් ආශ්‍රව සේවෙන්න පටන් ගන්නී ශ්‍රාවකයාගේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් ඥානතෝ පස්සතෝ වුණා. දැනගත් එක්කෙනා දැකගත් එක්කෙනා. මොකද්ද යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය? දැන් මෙතෙන්දි මේ සූත්‍රයේ වාසි ජට සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ශ්‍රාවකයාගේ ආශ්‍රව සේවෙන්න පටන් ගන්නෙ දර්ශනයට පත් වෙන්න පටන් ගන්නෙ නැත්නම් මේ කියන්නේ සෝවාන් වෙන්න පටන් ගන්න. සෝවාන් වෙනවා කියන්නේ මේ ආශ්‍රව සේවෙන්න පටන් ගන්නවා කියන්නේ සෝවාන් වෙනවා කියන්නේ සම්මා දිට්ඨිය ලැබෙනවා කියන්නේ. පටන් ගන්නෙ කොහොමද? රූපය මේකයි,
රූපයාගේ ඉපදීම මේකයි රූපයාගේ විනාශය මේකයි. ඒ කියන්නේ පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම පැවැත්ම නැතිවීම. මේක දැන් දැකගත්තොත් දැනගත්තොත් එයා ආශ්‍රව ශේකරන්න ආරම්භ වූ පුජ්‍යලයේ බවට හැරෙනවා ශ්‍රාවකයේ බවට හැරෙනවා. ඒකම කියනවා යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් ඥානතෝ පස්සතෝ උනෝ. දැනගන්න දැකගන්න තත්වයටපත් වුණා එයා ආශ්‍රව ශේකරන්න පටන් ගන්නවා. දැන් මෙන්න මෙතන තමයි මේ ගැඹුර. ඒතර සතිපට්ඨාන භාවනාවෙන් ඒ යෝනිසෝ මනසිකාරය ඥානතෝ පස්සතෝ ගුණයට එන්න හෝ ඒ වගේම පංචස්කන්ධයේ ඇතිවීම පැවැත්ම නැතිවීම ඥානතෝ පස්සතෝ කියන ගුණයට එන්න හෝ හැකියාවක් දෙන්නේ නැහැ විදර්ශනා උපක්ඛිලේශයට කොටු වෙන කෙනා. විදර්ශනා උපක්ඛිලේශය තුළ සතිපට්ඨානය වැඩුවත් මරණකම් වැඩුවත් උපක්ඛිලේශේ නම් ඉන්නේ යෝනිසෝ මනසිකාරය ඥානතෝ පස්සතෝ වෙන්නේ නැහැ. අන්න එක තමයි භයානක. එහෙනම් දැන් අපි සතිපට්ඨානේ අවුරුදු 20ක් වැඩුවා කියන එක තේරුම් ගන්නෑ. මේ කියන ගුණේ නැත්නම්. ඒ වැඩිමත් තවාශ්‍රෝ යටපත් කරපු සමත භාවනාවක් වගේ කෘත්‍යයක් විතරයි. යෝ විදර්ශනා උපක්ඛිලේශයේ ගුණය සමත භාවනාවේ ගුණයමයි. ආශ්‍රෝ යටපත් වීම විතරයි වෙන්නේ. දැන් මෙතන මේ ධර්මකාරණයේ තේරුම් ගන්න වෙනවා. කොහොමද මේක වෙන්නේ? මේ රූපස්කන්ධය ඇතිවීම නැතිවීම ඥානතෝ පස්සතෝ කියන ගුණයට එන්න නම් මේ පංචස්කන්ධය. පංචස්කන්ධය මොකද්ද කියලා ශ්‍රාවකයා දැනගන්න ඕනේ. ඒ වෙනුවට හුඟක් අය කරන්නේ සතිපට්ඨානය කියලා පංචස්කන්ධය අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා මෙනෙහි කරන එක. ඕකෙන් ආශ්‍රෝෂය වෙන්නේ නැහැ කාටවත්. නැති ආශ්‍රෝය හැදේ. ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නෙත් නැහැ වෙන්නේ නැහැ. ඒකද මේ ඥානතෝ පස්සතෝ කියන්නේ? නැහැ. ඥානතෝ පස්සතෝ කියන්නේ පංචස්කන්ධය හඳුන ගන්න වෙන්නේ. පංචස්කන්ධය කියන්නේ මොකද්ද? පංචස්කන්ධය කියන්නේ බුදුහාමුදුරුවෝ ඔය මෙනෙහි කරලා ගන්න පුළුවන් කියන එකක් නෙවෙයි. පංචස්කන්ධය කියලා දේශනා කරන්නේ මේ අපේ සංසාරය හදන ඉන්ද්‍රියන් 6 මගින් ඇති කරන එකක්. එහෙමනම් අපිට හැකියාවක් තියෙනවා මේ සංසාරගතව මිනිස්සෙකුට ඇහෙන් පංචස්කන්ධය හදන්න පුළුවන්. කනෙන් පංචස්කන්ධය හදනවා. නාසයෙන් හදනවා. දිවෙන් හදනවා. දිවෙන් හදනවා, කයෙන් හදනවා, මනසෙන් හදනවා. දැන් ඔයගොල්ලෝ බණ අහනවා කියන්නේ තම තමන්ගේ කණෙන් නොකඩවා පංචස්කන්ධ හදලා උපාදානයට ලක් කරනවා. ඒකේ ප්‍රතිඵලය තමයි මම බණ අහනවා කියන පුජ්‍යලේ බිහි වෙච්ච එක. ඒ බණ අහන පුජ්‍යලයාට මේ බණ තේරෙනවා, පෙලක් අයට පෙලක් අයට තේරෙන්නේ නැහැ. දෙකම ආවේ කණෙන් හදන පංචස්කන්ධ උපාදාන වීම. බණ තේරීම හා නොතේරීම. දැන් එහෙමනම් දැන් වෙන්නේ මොකද්ද? පංචස්කන්ධයට මොකද්ද කරන්නේ? දකින්නවද ඔය? නෑ, උපාදාන වෙන. කොහෙන් හදන පංචස්කන්ධයටද? කණෙන් හදන පංචස්කන්ධ. දැන් සතිපට්ඨානෙන් ඔය කණෙන් හදන පංචස්කන්ධය උපාදාන කරන්න කියා දෙන එක නෙවෙයි සතිපට්ඨාන පුහුණු කියන්නේ. ඒ පංචස්කන්ධය වෙන් කරන්න ගොන්න එක. දැන් මෙතෙන්දී පැහැදිලුව සතිපට්ඨාන සූත්‍රයේ තියෙන කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානු ධම්මාන. එහෙනම් කායानुපස්සනාව කියන එකයි මේ සතිපට්ඨානයේ මුල්ම දෙය. එහෙනම් තමන්ගේ ශරීරයෙන් කයෙන් හදන පංචස්කන්ධය ගැන විමර්ශනයට ලක් කරන එක සතියෙන් කායනුපස්සනාවයි.
එහෙමනම් මේ විමර්ශනයේ දක්ෂ වෙන්න නම් එයි ශ්‍රාවකයා පුහුණු වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ. පංචස්කන්ධය හදන්න කයට විතරක් නෙමෙයි පුළුවන්. ඇහැටත් පුළුවන්, කනටත් පුළුවන්, නාසයටත් පුළුවන්, දිවටත් පුළුවන්, මනසටත් පුළුවන්. එහෙනම් කයනුපස්සනාවෙන් කරන්නේ පළමුව කයෙන් හදන පංචස්කන්ධයට කොටු වෙන එකයි. ඒක පුහුණුවකින් ගන්න ඕනේ. ඒ පුහුණුවට යනකොට වෙන්නේ ඔයගොල්ලෝ දැන් සක්මන් භාවනාව කරනකොට දන්නේ නැතුවට සිදුවෙන්නේ ඇහෙන් හදන පංචස්කන්ධය නොසලකා හැරලා, කණෙන් හදන පංචස්කන්ධය නොසලකා හැරලා, ඒ වගේම මනසෙන් හදන පංචස්කන්ධය නොසලකා හැරලා බුදුහාමුදුරුවෝ දීපු කායික කොටසින් විතර දෙපා වලින් හදන පංචස්කන්ධය කොටු කර ගැනීම. ඕක නැතුව මනසෙන් විකාර කරන අයට සතිපට්ඨානය වැඩෙන්නේ නැහැ. අනිත්‍ය මෙනෙහි කරනවා, ඉගෙන ගන්න යනවා, සත්‍ය දකින්න යනවා, පරිසම්පාදේ හොයන්න යනවා. එහෙම කෙනාට මනසෙන් පංචස්කන්ධ හැදෙනවා. එයාට සතිපට්ඨානය දියුණු වෙන්නේත් නැහැ. ඥානතෝ පස්සතෝ වෙන්න බෑ. ඒක බොරුව. ඒක නිසා මේ පින්වතුන්ට මේ සතිපට්ඨානය සක්මන් භාවනාව වුණත් වඩනකොට මං කිව්වා ඔය අනිකුත් ඉන්ද්‍රියන් වලින් හදන පංචස්කන්ධ වල නොසලකා හරින්න නම් එකම උපක්‍රමය මෝඩෙක් වගේ කරන්න. කිසිම පණ්ඩිතයෙකුට සතිපට්ඨානය වැඩෙන්නේ නැහැ කිව්වේ ඒකයි. පණ්ඩිතයා එන්නේ මනෝ විඥානේ හරහායි. පණ්ඩිතයා හැම වෙලෙම කරන්නේ මනෝ විඥානේ පංචස්කන්ධ හදලා උපාදාන කරන එකයි. ඒකේ ප්‍රතිඵලය තමයි පණ්ඩිතකම. දැන් මෙතන පංචස්කන්ධයේ ඥානතෝ පස්සතෝ වෙන්න නම් බුදුහාමුදුරුවෝ කියපු සරල තැනින් යන්න ඕනේ. ඉස්සෙල්ලා දක්ෂ වෙන්න ඕනේ සක්මන් භාවනාව හෝ ඔය කායනුපස්සනාවේ තියෙන ආනාපාන සති භාවනාව හෝ අර ඒ කමඨහනයට අදාළ ශාරීරික කොටසෙන් හදන පංචස්කන්ධයට කොටු වෙන්න තරම් දක්ෂ වෙන්න ඕනේ. ඒකට කමඨහන මෙනෙහි කරන්න. කමඨහනේ යෙදෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ. එකපාරට කරන්න බෑ. හරියට එහෙම පුරුදු වෙන කෙනාට අවසානයේ සක්මනේදී නම් ඔය වම් යටිපල්ලෙන් යටිපල්ල පොළොවේ වදිනකොට ඇති වෙන පංචස්කන්ධයයි දකුණු යටිපල්ල පොළොව වදිනකොට ඇති වෙන පංචස්කන්ධයයි විතරක් ප්‍රකට වෙන තත්වයට එනවා. එතනක් තියෙනවා. ඒකෙනුත් තේරෙන්නේ යටිපල්ල පොළොවේ වැදුනම දැනෙන දේ රූපයයි, රූපස්කන්ධයයි. ඒක තුලින් හටගන්නේ වේදනාව, වේදනාස්කන්ධයයි. ඒක තුලින් හටගන්න සංඥාව හඳුනා ගැනීම සංඥාස්කන්ධයයි. ඒක තුල සිදු කරන පුජ්ජලික පුජ්ජල ක්‍රියාකාරීත්වය සංස්කාර ස්කන්ධයයි. ඒ ටික වෙන්කරන එක විඥාන ස්කන්ධයයි. නැතුව පංචස්කන්ධයේ අටවිසි රූපයේ මෙනෙහි කරලා පංචස් රූපස්කන්ධය කියන එකක් වැඩක් නැහැ. ඒ ඩිවිෂන් ගිහිල්ලා වැටිච්ච යමා. පංචස්කන්ධය හදන්නේ ඒ අරමුණේ, ඒ සිතේ. දක වම් කකුලේ යටිපල්ලෙන් හදන පංචස්කන්ධය, දකුණු කකුලේ යටිපල්ලෙන් හදන පංචස්කන්ධය. ඒ භාවනාව බහුලීගත කරන කෙනාට වෙන්නේ හැදෙන රූපය ඥානතෝ පස්සතෝ කියන ගුණයට. ඒ ඥානතෝ පස්සතෝ කියන ගුණය තුල තමයි තියෙන්නේ අර කියන මූලික ස්වરૂපය. රූපය මෙයයි. ඒක මෙයයි කියලා හිතන්න ගියොත් ආය මනෝවිඤ්ඤාණය පණ්ඩිත වෙලා හදනව පංචස්කන්ධ. ඒක හින්දා මෝඩය වගේ ඔය කරන භාවනාව තුළ සිදිවෙන්නේ මේකයි. ඒක මෝඩ කමෙන් තේරුම් ගන්න. පණ්ඩිත කමෙන් තේරුම් ගන්න බෑ. දැන් එහෙමනම් ඔය කියන ධර්මය තුළ බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ආශ්‍රව ශේවෙන්න නම් රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය ඇතිවීම,
පැවැත්ම නැතිවීම ගැන දකින්න ඕන. මේක ඉස්සෙල්ලම දකින්නේ ශරීරයෙන් හැදෙන පංචස්කන්ධ තුලයි කාය අනුපස්සනාව වඩන කියලා. දැන් කාට හරි මේ தත්ත්වය උදා කරගන්න පුළුවන් වෙන්නේ විදර්ශනා උපක්ඛිලේශයට කොටු වෙලා කය නොදෙනී ගිහින් නෙමෙයි. ඔන්න විදර්ශනා උපක්ඛිලේශයේ තියෙන නරක මේ විදර්ශනා උපක්ඛිලේශයට වැටිච්ච මිනිස්සු ශ්‍රාවකයා කියන්නේ මම භාවනා කරනවා මං ඉන්නේ තැනක්වත් තේරෙන්නේ. එතකොට ඒ කියන්නේ මොකද්ද? කය තේරෙන්නේ. දැන් කය තේරෙන්නේ නැති එක තුල විදර්ශනාවන්නේ. ශරීරය තේරෙන්නේ නැති එක තුල විදර්ශනාවන්නේ. සමත භාවනාවල ස්වરૂපය නම් පංච ඉන්ද්‍රිය මරලා දාන එකයි. පංච ඉන්ද්‍රිය කියන්නේ මොනවද? චක්කු සෝත ගාන ජීවහා කය. සමත ධ්‍යාන කියන්නේ ඔය ඉන්ද්‍රිය ටික ධ්‍යානය තුල මරනවා. එතකොට යාට තියෙන්නේ මනෝමය නිමිත්තක් විතරයි. විදර්ශනා උපක්ඛේසයෙන් කරන්නේ ඔය ටිකමයි. නමුත් අච්චර ප්‍රබල නැහැ. ධ්‍යානයක් තරම් ප්‍රබල නැහැ. පංච ඉන්ද්‍රිය මරාගෙන తాවකාලිකව අමුතු සුවයකට ගෙනියනවා මනසෙ. ඔතන තියෙන විදර්ශනා උපක්ඛේසය. අන්න එහෙම වෙච්ච කෙනාට ආශ්‍රෝෂය කරන්න බෑ. ආශ්‍රෝෂය කරන තැනට යන්න බෑ යාට. ඒක දින්දා ඒකට කියනවා විදර්ශනා උපක්ඛේසය. නමුත් ලංකාවේ බහුතරයක් ඔතන ඉන්නවා. සතිපට්ඨාන භාවනා කරලා මේ පැය ගණන් ඉඳගෙන ඉන්නේ උඟක් අය ඔතන තමයි. කියන්නේ අපි අවුරුදු 20ක් සතිපට්ඨානේ වැඩුවා. වැඩක් නැහැ. බුදුහාමුදුරන්ට ඕන ධර්මයක් නැහැ ඒතන. බොරුවක් වංචාවක් තියෙනවා. ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ එතෙන්ට තව පුළුවන් ළඟ ඉන්න අය යාළුවෝ මිත්‍රයෝ ඔක්කොම ඇදලා. ඒක වර්ණනා කරනවා. ඒක හින්දා මං කාලයක් තිස්සේ කිව්වා ඔය අවුරුදු 20 30 භාවනා කරපු උපාසිකය උපාසිකාව ඇසුරු කරන්න එපා නම කිව්වා කියලා. මහා විනාශයක් වෙන්නේ. මේ උපක්ඛිලේශයට ඇදලා ගන්න. ඒක වර්ණනා කරන. ඒ උපක්ඛිලේශේ මේ ගාට මාර්ගඵලවලට ඒ උපාසක උපාසිකාවම වෙන් කරගෙන. ඒකේ විනාඩි පැයක් ඉන්න කෙනා සෝවාන්, දෙකක් ඉන්න පුළුවන් කෙනා රකදාගාමි, තුනක් ඉන්න පුළුවන් කෙනා අනාගාමි. ඔන්නෙ වගේ නැහැදිච්චි ධර්ම හදලා. තේරුණානේ? ඒ වගේ විකාර ධර්ම විකෘති කිරීම විශාල ලෙස ওই උපක්ඛිලේශේ මඟින් කරමු. ඒවා පොත් ලියන කියෝනෝ දේශන පවත්තන. එතකොට මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ගේ ධර්මයේ යටය. නැහැදිච්චි උපාසක උපාසිකාවන්ගේ ව්‍යාජ ධර්ම ඉස්මතු වෙන්නේ. එහෙම රටක අපි ඉන්නේ. එහෙම කාලෙක අපි. ඒක හින්දා හැමෝම මේ සූත්‍රයේ බුදුහාමුදුරුව පෙන්වන ක්‍රමය මං කියා දෙනවා. ඒක පැහැදිලි කරලා ඒක අනුගමනය කරන්න. උපක්ඛිලේශයෙන් නැගිටින්න වැඩක් නැහැ. ඔක මරණාසන්න වෙලාවේ ඔය ඔය ආශ්‍රව ටික ඔක්කොම තොග පිටින් එයි. එතකොට කරන්න දෙයක් නැහැ. අර බොරුවට රඟපාපු යටපත්චිරීලි මරණ කොට නැහැ. මොකද සමත භාවනාවෙන් උත් ආශ්‍රව යටපත්චර හැකි එහෙම ශක්තිය විදර්ශනා උපක්ඛිලේශයෙන් නැහැ. තේරුණානි? මරණ ඉස්සෙල්ලා මේක නැති වෙනවා. එතකොට අර රංගපාව ටික බොරු කරපු ටික ඔක්කොම මිනිසු රවට්ටපුවා බොරු කියපුවා ඔක්කොම ටික තමන්ට විඳින්න වෙනවා. ඒකෙන් හින්දා රංගපෑම් එපා විපස්සනා. මේ උපක්ඛිලේශයට ලං වෙනවා. දැන් මෙතන බොහොම සරලයි. මේ උපක්ඛිලේශයට ලං වෙන්නේ නැතුව නියම සතිපට්ඨානයේ වැඩෙනවා නම් ඒක පිළිබඳව විස්තරේ බුදුහාමඳුරෝ මේ සූත්‍රයේ දේශනා කරනවා. ඒ මුලින්ම තියෙන්නේ මෙන්න මේ ගුණයට එන්න ඕනේ. ඔය දෙවෙනි තියෙදි තියෙන්නේ ආශ්‍රව ශේ වෙන්න මෙන්න මේ ටික වෙන්න ඕනේ. මම දන්න උගේ හා දක්න උගේ ආශ්‍රවයන්
ශේකිරීම කියමි. කවුද මේ දේශනා කරන්නේ? බුදුහාමුදුරුවෝ. මේකෙදි කියනවා මොනවද දැනගන්න ඕනේ, මොනවද දැක ගන්න ඕනේ කියලා දේශනා කරනවා. තේරුණා නේද? රූපය මේ රූපයයි, මේ රූපයේ ඇතිවීමයි මේ රූපයේ නැතිවීමයි, මේ පංචස්කන්ධය පිළිබඳව තියෙන ඇතිවීම නැතිවීම, ඒක වෙන්නේ කොහොමද කියලා සූත්‍රයෙන් පැහැදිලි කරනවා. තේරුණා නේද? දැන් වෙන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගන්න බලමු. ඒ පැහැදිලි කරනකොට ඔය කියන වැරද්ද ශ්‍රාවකයෝ කරන නිසාවෙන් ඒ වැරද්දේ තියෙන නොවටිනාකමක් ගැන මූලිකව තුන්වෙනි ඡේදයෙන් කියනවා. මොකද මහණෙනි, භාවනා කිරීමෙන් නැවත නැවත යෙදී වසන මහණහට ඒකාන්තයෙන්ම මෙමෙදු මෙබඳු කැමැත්තක් උපදින්නේ. ඔන්න භාවනා කරන අයට හැදෙන රුදාවක් ගැන මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔයගොල්ලන්ට ඔය රුදාව දැනට හැදිලා තියෙන්නේ. තේරෙනවද? මේ ශ්‍රාවකයන්ට හැදෙන රුදාව. නිකන් ඉන්න හැට නෙවෙයි භාවනා කරන අයට. ඒක ගැන කියනවා බුදුහාමුදුරුවෝ. ඔය රුදාවෙන් පිළිලා තමයි ඔය රත්ති අදු ගන්නේ. ඒ රුදාවේ ඇති බලන්න. ඉරි ගහලා තියෙන රුදාවේ ඇති. මගේ සිත දැඩිකට අල්ලා නොගෙන ආශ්‍රවයන්ගේ මිදෙන්නේ නම් ඊතා යෙහෙ යෙහෙක. ඒ කියන්නේ ඊතා හොඳයි කියලා හිතන. කාටද මේ හිතෙන්නේ? භාවනා කරන එක්කෙනාට ඇති වෙන රුදාව. ඒ කියන්නේ මොනවා හරි දෙයක් මම දැඩිකට අල්ලා ගන්නවා කියන්නේ උපාදානයි. දෙන්නවනේ. නෑ අර උපාසිකාව රඟපාන්නේ. මම දැන් මහත්තයා ඉන්නවද නැද්ද දන්නේ නැහැ. දැඩි කොට අල්ලාගෙන නැහැ. ඒක කියන්නේ රඟපාලා කියන්නේ. නෝනත් එහෙමයි, දරුවොත් එහෙමයි. උන් උන්වද මලාද දන්නේ නැහැ. ගෙවල් තිබුණාද නැද්ද දන්නේ නැහැ. පුටු උස්සගෙන හැමදාම එනවා මේ භවන මැදත්තාට. දැඩි කොට අල්ලලා නැහැ. ඔය කියන රුදාව තමයි කියන්නේ. තේරෙනවන්නේ? ඇඳුම් පැනඳුම් මට වැඩක් නෑ. දැන් කොණ්ඩ මෝස්තරේ ඕනෙත් නෑ. දැඩි කොට අල්ලලා නෑ. ඇඳුම් මෝස්තර නෑ. මේකප් නෑ. ඔය ඔක්කොම ඔය රංගපපා කියන්නේ මොකද්ද? ඈ? ඔය භාවනා කරපුවා වැඩිචි රුදාව ඔය. බුදුහාඳුරෝ කියන රුදාව හැදී. මම මේවා දැන් දැඩි කොට අල්ලාගෙන නෑ. තේරුණානේ? ඒ කියන්නේ මම නිවන් මාර්ගයේ යනවා. ඔන්න දැන් බුදුහාමුදුරුවෝ දෙනවා යනවා ද නැද්ද කියලා පිළිතුරු බලන්න. ඕක තමයි උපාසික උපාසිකාවන්ගේ බොරුම රඟපෑම. තේරුණානේ? දැන් භාවනා කරාපුවම හැදෙන රුදාවක් ඔය. මේක කියන්නේ මම නෙවෙයිනේ, බුදුහාමුදුරුවනේ කියන්නේ. මේ පැහැදිලිව කියන දේශනා කරනවා නේද? ඈ? එහෙනම් ඔයගොල්ලන්ට ඔය රුදාව හැදෙන්නේ නැද්ද? හැදෙනවා. තේරුණානේ? ඒකෙන් රංගපෑවා කියලා ආශ්‍රෝසය වෙන්නේ නැහැ. එහෙම මාර්ගයකවත් නැහැ. බලන්න ලස්සනට කියාදෙන. ඒක ඉගෙන ගන්න ඕනේ. නැත්නම් මම කිව්වා කියලා විශ්වාස කරනවද? මම නෙමෙයි මේ බුදුහාමුදුරන්ගේ දේශනාව. ඒකයි කොලේ ගහලා දුන්නේ. ඔය රංගපෑව නැත්නම් කරලා කරලා මැරලා යනවා. තේරුණානේ? එහෙම වුණා කියලා වැඩක් නැහැ. පළක් ගන්න පුළුවන් මේ භාවනාවේ. දැන් එතෙන්දී ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මෙතන කාට හරි හිතෙන්න පුළුවන් භාවනා කරනකොට දැන් මට හිත තැම්පච්චර ගන්නත් පුළුවන්. මගේ ඉස්සරට වැඩිය සංයමයක් තියෙනවා. සංවරයක් තියෙනවා. සීලයක් තියෙනවා. එක සමාධියක් තියෙනවා. දැන් මම ඔය ගෙවල් දොරවල් ඉඩම් කඩන් යාන වාහන දූ දරුවෝ ඒ වගේ කාම ලෝකයේ තියෙන දේවල් හෝ වෙන මොනවා හරි දැඩිව අල්ලගන්න නැතුව හිටියම මන් නිවන් මාර්ගයට පිවිසෙයි, ආශ්‍රව සේවෙයි කියලා යටි හිතෙනවලු. තේරෙනව නේද? එහෙම ක්‍රියාත්මක කරන්න මහන්සි ගන්නවලු. ඒක වැරදි කියන එකම නෙමෙයි මේ කියන්නේ. එහෙම ශ්‍රාවකයාට වෙන දෙයක් ගැන මේ බුදුහාඳුරු පෙන්නන්නේ. එහෙම ඔයගොල්ලන්ට හිතෙන්න ඕනේ. අනික් ශ්‍රාවක ඔක්කොටමත් පැවිදි වෙච්ච අයටත් එහෙම හිතෙන්න ඕනේ. මේ කියන්නේ හාමුදුරුවන්ටනේ ගෙලින්ම. එහෙනම් හාමුදුරුවන්ට මේක මෙහෙම්මයිලු. එහෙම හිතනවලු. ඊට පස්සේ කියනවා ඔන්න බුදුහාමුදුරන්ගේ බුද්ධ ඥාණයෙන් පැහැදිලි කරන එක.
එතක වුවත් ඔහුගේ සිත දැඩි කොට අල්ලා නොගෙන ආශ්‍රවයන් කරෙන් නොමිදී ආන්. ඔය දැඩි කොට අල්ලා මම මේව ගණන් ගන්නෑ, මට ඕන් නෑ, මට දරුවේ එපා, මට සල්ලි එපා, මට ගෙවල් එපා, මට රැකියාවල් එපා කියලා ඔය කියෙව්වට ඒවා අත්තරලා දැම්මට කාගේවත් ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. තේරුණානේ? එහෙම හිතුවට ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. එහෙම ක්‍රියාත්මක වුණ පළියට ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. තේරුණානේ? එහෙම වෙන්න පුළුවන් වෙන්නේ එතකොට අර මං කියපු දෙකයි. මොකද්ද වෙන්න පුළුවන් වෙන්නේ? එක ආශ්‍රව බලපෑම රකින්න පුළුවන් සීලේ. නැත්නම් අර සමත භාවනාවෙන් හෝ විදර්ශනා උපක්ඛිලේසයෙන් ආශ්‍රෝය යට යන්න පුළුවන්. ඔන්න ඔය දෙක වෙනකොට තමයි අරෝමී තියෙන්නේ. තේරුණානේ? ඊට වැඩිය බුද්ධිමත් වෙන්න ඕනේ ශ්‍රාවකයා. ඒව අතහැරීම ගැන නෙමෙයි මේ කියන්නේ. අතහැරීම හොඳයි. නමුත් අතහැරියේ පමණින් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ කියන එකයි මෙතන තියෙන්නේ. තේරුණානේද? එහෙම හිතුවාට එහෙම කරාට එහෙම වෙන්නේ නැහැලු. ආශ්‍රෝෂය වෙන්නේ නැහැලු. ඒකට හේතුව කියනවා. ඊට හේතුව කවරේද? ඔහුගේ සිත නොවැඩු බැවින්. ඒ කියන්නේ සිත වැඩිලා නැහැ. තේරුණානේ? හිත නොවැඩු බව කිය යුතුයි. ඒ බුදුහාමුදුරුවෝ කියනවා එහෙම. එයාගේ එහෙම වෙන්නේ නැත්තේ එයාගේ හිත වැඩිලා නැහැ. ආශ්‍රෝෂය වෙන තරම් හිත වැඩිලා නැහැ. බොරුවට රඟපෑමට වැඩක් නැහැ කියලා කියන්නේ. ගෙවල් අත්තරලා මේවා කරා කියලා රඟපෑම විතරයි. තේරුණානේ? ඒ රඟපහන්න ඕනේ ඒ ගාන සිත වැඩුනමයි. තේරුණානේ? ඒක තමයි මේ කියන්නේ. එතන පැහැදිලි කිරීමක් කියනවා කුමක් නොවැඩන ලද බැවින්ද. ඇයි හිත වැඩුන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ? මෙන්න මේ ටික නැත්නම් හිත වැඩිලා නැහැ. ඔය කියන්නේ මොනවද? සතර සතිපට්ඨානය, සතර සම්මප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, සතර පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය මොනවද මේ? අන්න සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිච්චි නැති කෙනෙකුට ආශ්‍රවසේ වෙන්නේ නැහැ. එහෙනම් සීල් රැක්කට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවද? නෑ. එහෙනම් සීලයෙන් විතරක් ආශ්‍රෝෂය කරන්න පටන් ගන්න පුළුවන්? බෑ. සමත භාවනා, බුදුගුණ භාවනා, මොනවා හරි සමත භාවනා වැඩුවාට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල එකක්ව වැඩෙනවද? එහෙනම් එතනත් බෑ නේද? ආ, දැන් මෙහෙම වුණොත් සතර අධිපට්ඨානයත් වඩනවා, සතර සම්මප්‍රධාන වීරියක් තියෙනවා, වීරියෙන් අවුරුදු 20-30 ලංකාවේ ඉන්නවා සතිපට්ඨානේ වඩපු අය. නමුත් සතර ඍද්ධිපාද දිනුනේ නැත්නම් යන්නේ විදර්ශනා උපක්ඛිලේසෙට. දැන් මොකද වෙන්නේ යාට? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ නැහැ. එතකොට විදර්ශනා උපක්ඛිලේසෙ වැඩෙන්නේ. අන්නේ පිරිසටත් එහෙනම් ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නෑ. ඒ අය තමයි දරුණුම නරකම අය, රැවටෙන අය. ඒ කරන්නේ සතිපට්ඨානේ, වඩන්නේ සතිපට්ඨානේ, ඉන්නේත් භාවනා මධ්‍යස්ථානේ. වෙන්නේ මොකද්ද? උපක්ඛිලේශේ වැඩේ. අන්නේ යාටත් ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. අතහැරියට වැඩක් නැහැ. ගෙවල් දොරවල් අත්තරලා, දූ දරුවෝ අත්තරලා භාවනා මධ්‍යස්ථානයේ läගගෙන ඉන්නවා. වැඩෙන්නේ උපක්ඛිලේසි. එයාට මොකද්ද වෙලා තියෙන්නේ? අර ඇතය රීපුවා ගෙන් පලක් ලැබෙනවා නෑ. එතන සිදුවෙලා තියෙන්නේ නැවත ආශ්‍රෝ යටපත් වෙන මාර්ගයකට තල්ලු වීම. ෂේ වෙන මාර්ගය නෙමෙයි යන්නේ. විදර්ශනා උපක්ඛිලේසයට වැටෙනවා. දැන් මේකෙදී පැහැදිලිව දේශනා කරනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ආශ්‍රව සේවෙන්න පටන් ගන්න, එහෙනම් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩෙන්න ඕන. වැඩිච්ච මොහොතක ගිහින්. එහෙනම් ආශ්‍රව සේවෙන්න පටන් ගන්නේ යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් ජානතෝ පස්සතෝ කියන ගුණයට එන්නේ
මේ බෝධිවාක්ෂික ධර්ම ඔක්කොම වැඩුණොත් විතරයි. තේරුණානේ? මේක වඩන්න වෙන භාවනා කරලා හරියන්නේ නැහැ. කරන්න ඕනේ සතරාතිපට්ඨානය තමයි. නමුත් එක තැන සැලකිලිමත් විය යුතුයි. සතිපට්ඨානයේ වැඩුවත් විදර්ශනා උපක්ඛිලේශයට අහු වුණොත් ඒ උපක්ඛිලේශයේ වැඩෙනවා මිසක් මේ ආශ්‍රෝෂය වෙන තැනට යන්නේ නැහැ ශ්‍රාවකයා. එන්නේ අවධානම ගැන සැලකිලිමත් විය යුතුයි. තේරුණානේ? එකෙන් එතෙන්ට යන්නේ නැහැ. ඊළඟට දැන් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්නනවා උදාහරණ දෙනවා. දැන් පැහැදිලිවේ ආශ්‍රෝෂය වෙන්න ආරම්භ වෙන්නේ කොයි වගේ කෙනාටද? මොන ශ්‍රාවකයාටද? ඔව්, සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩිච්ච ශ්‍රාවකයාට. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න බෑ සතිපට්ඨාන භාවනාවකින් හැර වෙන භාවනාවක. තේරුණානේ? සීලයෙන් වැඩෙන්න බෑ, ආමිෂයක් ගැවිලවත් නැහැ මේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම එක ආමිෂයක් නැහැ. තේරුණානේ? මේක බලන්නකො මේ 37 දීද කියලා ආමිෂය ගැන මොකක් නැහැ. ඒ වුණාට කඩන පිංකම් කරලා සුවන් වෙච්චි උපාසකම්මල ඉන්න ලංකාවේ. ඒක කාගේ ශ්‍රාවකයෝ? බුදුහාමුදුරන්ගෙන් නෙවෙයි කියලා කියයි. තේරුණානේ? බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ සුවන් වෙන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩිලා. වෙන විකාර වැඩ කරලා සෝවාන් වෙන අය බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකය නෙමෙයි. නිකන් නළු නිළිය විතරයි ධර්මයේ. තේරුණානේ? අඩු ගන්න බුදුගුණ භාවනාවෙන් සෝවාන් වුණා නම් එයත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. ඇයි වැරදි? මෙච්චර පැහැදිලිව බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙද්දී බොරු කියන එක රඟපෑම. නමුත් බුදුගුණ භාවනාව කිරීම වැරදි කියන එක නෙමෙයි මේ කියන්නේ. තේරුණා නේද? සමත භාවනාව ආමිෂ පිංකම් කිරීම වැරදි කියන්නේ නැහැ. තේරුණා නේද? ඒකේ කරන්නේ වැන් මේ ටික වඩන්න උදව් වෙනවා. හැමෝ උදව් වුණාට ඒකෙන් මේක වැඩෙන්නේ නැහැ. තේරුණා නේද? ආමිෂ පිංකම් කරන ගමන් අපි වෙනම කාලයක් සතිපට්ඨානෙ වඩන්න පුරුදු වෙන්නේ. බුදුගුණ භාවනා ආදී සමත භාවනා කරපු එක මේකට උදව් වෙනවා. නමුත් ඒකෙන් මේක වැඩෙනවා කියලා බොරු හැදුවොත් එතන තියෙන ශ්‍රාවකකම අහිමිවීම. එච්චරයි මේකේ වෙනස. එතකොට කවුරුවත් සමත භාවනා කරපු එක වැරදි කියලා මතයක් හදාගන්නවා, ඒක මට වැඩක් නැහැ කියලා මතයක් හදාගන්නවා, අපි මේ සතිපට්ඨානය කරන හින්දා සමත භාවනා නොකළ යුතුයි කියලා බොරු හදාගන්න එක වන් නෙමෙයි මේක. තේරෙනවා නේද? දැන් ඔයගොල්ලෝ සතිපට්ඨාන භාවනාවක් කරමින් මෛත්‍රී භාවනාවක් කරනවා ටිකක්. ඒකෙන් අර මෛත්‍රී භාවනා වෙනුත් මේක වැඩෙන්න උදව්වක් වෙනවා. නමුත් මෛත්‍රී භාවනාවෙන් සත්‍විස් බෝධිපාසික ධර්ම වැඩෙන්නේ නැහැ. තේරෙනවා නේද? මේ වැරදි අදහස් ගන්න එපා. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් සතිපට්ඨාන භාවනාවක් කරනවා. ඒ කරන ගමන් ආමිෂ පින්කම් කරනවා. නමුත් ආමිෂ පින්කම තුලින් සත්‍විස් බෝධිපාසික ධර්ම වැඩෙන්නේ නැහැ. ආමිෂ පින්කම් කිරීම මේ සතිපට්ඨානේ වඩන්න ඒ දවසේම උදව් වෙන්නත් පුළුවන්. තේරුණා නේද? උදව් වෙන ආකාරය අපිට හොයන්න බෑ. ඒක හින්දානේ බුදුහාමුදුරුවෝ ඒවා දේශනා ඒවත් කරන්නේ. ගිහියෝ විශේෂයෙන්ම කරන්නේ. ආමිෂ පින්කම් නොකර ඉන්න බෑ ගිහි අයට. තේරුණා නේද? මේක පටලව ගන්න එපා කියන එකයි කියන්නේ. ආමිෂ පින්කමෙන් සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනවා කියන බොරුව හදා ගන්න එපා. තේරුණා නේද? ආමිෂ පින්කම් කිරීම තුළ ඒක උදව්වක් වෙනවා අර සතිපට්ඨානේ වඩන්න. ඒකට දැන් හොඳම උදාහරණය තමයි ඔයගොල්ලන්ට මං අර අටසිල් දුන්නාට පස්සේ වාක්‍යයක් කිව්වා. මොකද්ද වාක්‍යය? ඉදම් මේ සීලං ආසවක්ඛයා වහං හෝතු. ඒ කිව්වේ මොකද්ද? මේ සීලය ආශ්‍රෝෂය කරන්න හේතු වේවා. නමුත් බොරුව මොකද්ද? සීලෙන් ආශ්‍රෝෂය වෙන්නේ නැහැ. ඒක බොරුව. තේරුණානේ? ආශ්‍රෝෂය වෙන්න පටන් ගැනීම හෝ සේවෙන්නේ සීලෙන් නෙමෙයි. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන වෙලාවකයි. දැන් එහෙනම් අර සීල් දීලා මට පිස්සුවට අරග ගිහින් එනවා ගුල්ලා. ඒ කියේ මේ තේරුම එහෙනම්.
කියේ ඔයගොල්ලෝ ගිරව් වගේ කිව්වා නේද ඉදම් මේ සීලං ආසවක්ඛයා මාගේ මෙම සීලය නිර්වාණ සාන්තිය ආශ්‍රව ශ්‍රේණව කියන්නේ නිවන නිවනට හේතු ඒවා කියලා ඔයගොල්ලෝ කිව්වා ගිරව් වගේ මාත් කියෙව්වා නැහැ මොකද එහෙනම් ඒ සීලේ මම්ම කියනවා දැන් ආශ්‍රෝෂය වෙන්නේ නැහැ කියලා මම නෙමෙයි කියන්නේ බුදුහාමුදුරන්ගේ දේශනාව තේරෙනවා නේද නමුත් ඒ සීලය ඔයගොල්ලන්ට උදව් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වඩන්න තේරෙනවා නේද ඕක පටලව ගන්න එපා එතකොට පංචශීලයට වැඩිය අදි සීලය උදව් වෙනවා සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න තේරෙනවා නේද නමුත් සීල් රැක්කා කියලා ආශ්‍රෝෂය වෙන්නේ නැහැ තේරෙනවනේ කවුරු හරි මං සීලවන්තයෙක් හින්දා උසස් සීලයක් රගෙනවා අවුරුදු මෙච්චර සීල් රැක්කා ඒක හින්දා මං අරයට වැඩිය උසස් කියන්න බොරු කරන්න එපා මොකද ආශ්‍රව සේවෙන්නේ නැතුව කිසිම සත්වේ උසස් වෙන්නේ ඕනම් පහතකට වැඩෙන්න පුළුවන් නේ සංසාරේ දැන් ඔයගොල්ලෝ හිතන්නේ එහෙම නෙවෙයිනේ නිකන් මෙතන ඉන්න කොට කතාව කොහොමද මං උඹල කඩ ගන්න නැති හින්දා අරයට වැඩිය හොඳයි දැන් උඹලකට නොකා හිටියා කියලා මොකද්ද තියෙන්නේ හොඳේ තේරෙනවා නේද එහෙනම් ජෛන මිනිස්සු මොනවද කියන්න ඕනේ අපි පරම්පරා 100කින් මේ මොකවා එහෙම මාංශ මාංශ කන්නේ නැහැ කියලා එහෙනම් කොච්චර වර්ණනා කරන්නේ මිනිස්සු එහෙම වර්ණනා කරන්නේත් නැහැ මේ උපාසකම්මල අවුරුදු දෙක උඹලකට නොකා හිටියම තියෙන රුදාව බලන්න ඉබේ කුකුල් කටු කාපු උපාසකම්ම හැට පැන්නට පස්සේ හැදෙන රුදාව උඹලකට නොකා ඉඳලා දැන් ਉਹ මොනවද වෙන්නේ තව ආශ්‍රව හදාගන්න තේරෙනවා නේද සීලයේ වටිනවා සීල් රකින්න එක අගුණයක් කියලා කවුරුවක් ගන්න එපා සීලයේ රකින්න රකින්න එක වටිනවා තමන් උසස් කොට සලකලා අනුන් පහත් කිරීම සීලයේ නොවටිනා දෙයක් ඒක ප්‍රබල බවහා දිට්ඨි ආශ්‍රව හදන වැඩක් තේරෙනවා නේද ඒවා සතිපට්ඨානය වඩන්න උදව් වෙන්නේ නැහැ. විදර්ශනා උපක්ඛිලේස වලට කොටු වෙන්න උදව් වෙනවා. එහෙමයි. තේරුණානේ? එතෙන්දි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ தත්ත්වය නැත්නම් ආයෙ වරද්ද ගනි කරන්න ඕනේ සතිපට්ඨානය විතරයි. ආමිෂ පිංකම් නවත්තන්න ඕනේ. සීලය ගැන හිතන්න ඕනද නැහැ. සමත භාවනාව ඕනෙත් නැහැ. කියලා බොරු හදන්න එපා. තේරුණානේ? මේක ඇත්ත තේරුම් ගන්න. ඒවා එකකින්වත් ආශ්‍රව සේවෙන තැනකට යන්නේ නැහැ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා යන්නේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙනොත් විතරයි තේරුණා නේද ඊට ඉස්සෙල්ලා කියනවා මොනවා හරි භාවනා කරපුවම හෘදා වස්රාවකයට ඇති වෙනවා දැන් මම මේ දේවල් අතහැරීම තුලින් ආශ්‍රව සේවෙයි කියලා මල් ළඟ එහෙම ಗುಣ තියෙනවා කියලා එයා රැවටෙනවා තේරුණා නේද මට ඉස්සර වගේ දැන් ඒ මිල මුදල් ගැන ඇඳුම් පැළඳුම් ගැන දූ දරුව ගැන අනික් කටයුතු ගැන එච්චර ඇල්මක් නැහැ උපාදාන නැහැ කියලා හිතෙනවා. ඒකෙන් එහෙම එකකින් ආශ්‍රෝෂේ වෙලා නෙවෙයි මේ හිතෙන්නේ. තේරෙනවා ඔබට රැවටෙන්න එපා කියලායි මේ කියන්නේ. එහෙම හිතුවත් වැඩක් නැහැ ආශ්‍රෝෂේ වෙන්නේ නැහැ. එහෙම දැනුණත් වැඩක් නැහැ ආශ්‍රෝෂේ වෙන්නේ නැහැ. තේරුණා නේද? හරියට හරි ක්‍රමයේ දැන් බුදුහාමුදුරුවෝ කියලා දෙනවා. ඒකට හොඳ උදාහරණයක් දෙමු. මොකද්ද උදාහරණේ? මෙන්න මේ වැදගත් උදාහරණයක් දෙනවා ඊගාවට. මහණෙනි යම්සේ වනාහි කිකිලියක් බිජු අටක් හෝ දහයක් හෝ දොළොසක්. ඒ වගේ ඒ කියන්නේ බිත්තර අටක් දහයක් දොළහක් තියෙනවලු. ඒ කිකිලිය විසින් මනාකොට සයන නොකරන ලද්දාවුද වේද මනාකොට හාස්පස උණුසුම් නොකරන ලද්දාවුද ඒ වගේම මේකෙන් කියන්නේ මොකද්ද කිකිලියක් ඉන්නවා යාට තියෙනවා බිත්තර 10ක් හරි 8ක් හරි 12ක් හරි ඒ කිකිලි ඒ බිත්තර ටික රැක්කේ නැත්නම් බිත්තර ටික රකින්නවා කියන එකේ තේරුම මොකද්ද ඒ බිත්තර ඇතුලේ තියෙන සාරයේ පැටවේ බවට හරෙන්න පුළුවන් උෂ්ණත්වය ලබා දී තේරුණානේ ඒ ටික කිකිලි කරේ නැත්නම් දැන් බුදුහාමුදුරුවෝ උදාහරණයකට අහනවා ඒ බිත්තරය තුලින්
ඒ බිත්තර කට්ට කඩාගෙන එන්න පුළුවන් හොටක් ඇති කුකුල් පැටවෙක් බිහි වෙයිද කියලා. තේහෙනවද? දැන් බිත්තර දානවා වගේ කිලියා රකින්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර රැක්කේ නැත්නම් බිත්තරේ අර බිත්තරේ ඇතුලේ තියෙන සාරු ටික ඔහි තියෙනවා මිස පැටවෙක් බවට හැරෙන්නේ නැහැ. තේහෙනවද? ඕක හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට එහෙම තමයි. දුවෙක් පුතෙක් වෙන්නේ නැහැ අම්මගේ කරුණා මෛත්‍රිය නැත්නම්. නිකම්ම දෙතිස් ගුණපයක් වෙනවා. තේරුණනේ? මෙතනත් වෙන්නේ ඒකමයි. බිත්තර කට්ට ඇස්සේ තියෙන සාරු ටික අවශ්‍ය උෂ්ණත්වය දුන්නේ නැත්නම් කිකිලියක රැකීම කියන්නේ ඒකයි. ඒක කරේ නැත්නම් පැටවෙක් බවට බිහි වෙන්නේ නැහැ. ඒ එහෙම අර සාරු ටිකට බෑ බිත්තර කට්ට කඩාගෙන පැටවෙක් වගේ එළියට එන්න. තේරුණනේ? දැන් බලන්න කොච්චර වටින උදාහරණයක් බුදුහාමුදුරුවෝ දෙන්නේ. දැන් බුදුහාමුදුරුව පෙන්වන්නේ මොකද්ද? එන්නේ වගේ කියනවා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. ශ්‍රාවකයා මේ ටික වැඩිවේ නැත්නම් බිත්තර රකින්න වගේ කිකිලි. බුදුහාමුදුරුව දීපු සතරාතිපට්ඨානය, සතර සම්‍යප්ප්‍රදාන වීරිය, සතර ඉද්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්තබොධ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ ටික වැඩිවේ නැත්නම් තමන් ළඟ අර ඇතුලේ ඉන්න ආශ්‍රව නැමැති සාරයට කඩාගෙන එළියට එන්න ශක්තියක් නැහැ. තේරුණානේ? ඒක හින්දා මේ දෙකම වෙන්නේ එකටයි. බිත්තර රැක්කම වැටවෙන්නවා, වැටවෙක් හැදෙනවා වගේ ටිකෙන් ටික බුදුහාමුදුරෝ දීපු සතිපට්ඨානයේ උපක්ඛිලේශයට අහුවෙන්නේ නැතුව ශ්‍රාවකයා වැඩුවොත් ආශ්‍රෝ ටික එළියට දාන්න පුළුවන් පැටවෙක් ඇතුලෙන් බිහි වෙනවා. ආශ්‍රෝ හඳුන ගන්න පුළුවන් පැටවෙක් ඇතුලෙන් බිහි වෙනවා. මේක තමයි මේ උදාහරණ. ඒ කවුද? පංච ඉන්ද්‍රිය, පංච බල, සත්තබුද්ධක්. තේරුණනේ? එහෙනම් සතිපට්ඨානේ වඩන්නේ නැතු ඔයගොල්ලන් ළඟ තැඟ වෙලා තියෙන පංච ඉන්ද්‍රිය නැගිටින්නේ නැහැ. පංච බල දියුණු වෙන්නේ නැහැ. ඒක මිනිස්සෙක් ළඟ තියෙනවා, හැමෝම ළඟ තියෙනවා. ඒක ගන්න නම් ඔයගොල්ලෝ බුදුහාමුදුරුවෝ දෙන සතිපට්ඨානේ වඩන්න. වඩන්න ඕනේ කොහොමද? උපක්ඛිලේශයට අහු වෙන්නේ නැතු. උපක්ඛිලේශයට අහු වෙලා වැඩුවට පංච ඉන්ද්‍රිය දියුණු වෙන්නේ නැහැ. ඔන්න උපක්ඛිලේශයේ තියෙන නරක. උපක්ඛිලේශයේ වැඩුණොත් සතිපට්ඨානේ හරහා පංච ඉන්ද්‍රිය දියුණු වෙන්නේත් නැහැ, පංච බල දියුණු වෙන්නේත් නැහැ, සප්තබොධ්ජංග දියුණු වෙන්නේත් නැහැ. තේරුණා නේද? මෙන්න මේ සප්තබොධ්ජංග දක්වා දියුණු වුණාම තමයි ආශ්‍රව ඡය වෙන්න ආරම්භ වෙන්නේ. එතෙන්දි තමයි අර කියන පළවෙනි ගුණයට එන්නේ. ඥානතෝ පස්සතෝ ගුණයට එන්නේ. දැනගන්නවා, දැකගන්නවා මොකද්ද? පංචස්කන්ධ. දැන් ඕක ඔච්චර සංකීර්ණව කිව්වත් මේකේ ඇත්ත කතාව සරල දේ ඔයගොල්ලෝ කරන භාවනාවෙන් ඔය ශරීරයේ තුලින් ධාතු ගුණ ප්‍රකට වෙනවා නම් ඒ තියෙන්නේ මේ කියන තැනයි. ඔය ධාතු ගුණ කියලා දකින්නේ කය ඒ තැන ශරීරයෙන් හදන පංචස්කන්ධේ ඇතිවීම නැතිවීම හා පැවැත්ම. ඕක ගැන මනෝ ඉන්ද්‍රියෙන් විග්‍රහ කරාට වැඩක් නැහැ. තියෙන්නේ මෝඩය වගේ ගැන අවධානයෙන් ඉන්න. එතන තියෙන්නේ මොකද්ද? ශරීරයේ ධාතු ගුණ හඳුනගනවා නම්, ධාතු ගුණ තේරෙනවා නම්, ධාතු ගුණ වටහා ගන්න පුළුවන් නම්, එතන ඔය කියන කිකිලිගේ බිත්තරේ හරියට රැකලා තියෙනවා. විදර්ශනා උපක්ඛිලේශයට වැටිච්ච කෙනාට ධාතු ගුණ තේරෙන්නේ නැහැ. තේරුණා නේද? ධාතු ගුණ තේරෙන නම් පංච ඉන්ද්‍රිය අන්තමින් හෝ දියුණුවෙන්. පංච ඉන්ද්‍රිය දියුණු නැත්නම් ධාතු ගුණ තේරෙන්නේ නැහැ. එහෙමනම්
විදර්ශනා උපක්ලේශයට වැටුණාද නැද්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලෝ අවුරුදු ගණන් සතිපට්ඨානේ වැඩිමෙන් නෙමෙයි. එක දවසෙන් වඩලා හරි මේ කයේ ධාතු ගුණ ප්‍රකට කරගනි. එහෙම නැතුව කරන බොරු වලින් සාසනය විනාශ කිරීමක් විතරයි කරන්නේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩින්නේ නැහැ. දැන් බලන්න ඊගාවට බුදුහාමුදුර දේශනා කරනවා. එහෙමනම් මේ පංච ඉන්ද්‍රිය පංච බල සත්බොජ්ජංග වැඩිලා සම වුණ තැන තමයි සම්මා දිට්ඨිය ලැබෙන්නේ. අන්න එතන තමයි ආශ්‍රවශය වෙන්න පටන් ගන්න මොහොත. එතන තමයි යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරයේ ඥානතෝ පස්සතෝ කියන ගුණයටපත් වෙන්නේ. එතන තමයි පංචස්කන්ධය ඔය කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා මේ රූපයයි මේ රූපය ඇතිවීමයි මේ රූපේ නැතිවීමයි කියන එක පස්සතෝ වෙන්නේ දැක ගන්න හම්බෙන්නේ. ඒ දැකගන්නේ ඔයගොල්ලන්ගේ මනෝ ඉන්ද්‍රියෙන් නෙමෙයි, ටියුෂන් මාස්ටර්ගෙන් නෙමෙයි, අභිධර්ම පොතෙන් නෙමෙයි, සතියෙන්. බොජ්ජංග ධර්ම හතේ. ternary තින්ට යන්නේ කියලායි මේ කියන්නේ. අන්න එහෙම වුණොත් ආශ්‍රෝෂය වෙන්න පටන් ගන්නවා. ඊගාවට දැන් ලස්සන උපමාවක් බුදුහාමුදුරු දෙනවා. මේ ටික ගැන විස්තර කියලා. මේ ආශ්‍රෝෂය වෙන්න පටන් ගත්තට පස්සේ තියෙන ලක්ෂණය මොකද්ද? මේක ගැන නැවත නැවත බලන්න, මේ කොලේ තියා ගන්න. මේක හරි වටින සූත්‍රයක්. තේරුණානේ? නැත්නම් මේ අර බොරු සබ්බාස සූත්‍රයේ තියෙන බොරු බණ අහලා ආශ්‍රෝෂය වෙනවා කියලා මත හදාගෙන ඉන්න ඇයට මෙලෝ දෙයක් වෙන්නේ නැහැ. තේරුණානේ? ඒකින්ද මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕන සතිපට්ඨානේ වඩන අය. බලන්න මේ සූත්‍රයේදී අන්තිමට කියනවා මෙන්න මෙහෙම දෙයක්. මේ ආශ්‍රව ෂේ වෙන්න පටන් ගත්තාට පස්සේ ශ්‍රාවකයාට තේරෙන්නේ නැල්ලු මට මේ ආශ්‍රව ෂේ වුන්නේ කොහොමද කියලා. ඒවා කවුරු හරි කියනවා නම් බොරු කියන්නේ. ඒ කියන්නේ ආශ්‍රවශේ ඥානෙ තියෙන බුදුහාමුදුරුවෝ. දැන් කාගේ හරි මෙයාගේ ආශ්‍රව ෂේ වෙන්න පටන් අරගෙන තියෙද? කොච්චර ආශ්‍රව ෂේ වුණාද? ආශ්‍රෝෂය වීමෙන් තමයි සෝවාන් සකදාගාමී අනාගාමී ආදී දේවල් මාර්ගඵල ලැබෙන්නේ. මේ ආගේ මෙච්චර වුණාද කියලා කාටවත් ශ්‍රාවකයෙකුට මනින්න පුළුවන් ඥානයක් නැහැ. නමුත් මේ එකෙම එක සූත්‍රයක් තියෙනවා ඔයගොල්ලන්ට. ඒ සූත්‍රයයි මේ පෙන්වුවේ. බුදුහාමුදුරුවෝ දීලා තියෙනවා ඔයගොල්ලන්ටත් ආශ්‍රව තමන්ගේ ෂේ වුණාද නැති වුණාද කියලා දැනගන්න ක්‍රමයක්. තේරුණා නේද? දැන් දැනගන්න වෙන්නේ එහෙනම් බොරුවට නෙවෙයිනේ, අර ටික පාස් වෙන්න ඕනේ. තේරෙනවානේ? සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ඕනේ විදර්ශනා උපක්ඛිලේශ වලට වැටෙන්නේ නැතුව. ඒක අනිවාර්යයි. එතකොට එහෙම ගියගෙනාට ඔය කයේ ධාතු ගුණ ප්‍රකට වෙන අයට මේ කියන කතාව තේරෙයි කාලයක් යනකොට. දවසෙන් තේරෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මෙන්න බලන්න. සූත්‍රයේ හරියට පස්සේ කියෝ ගන්න තියෙන ප්‍රශ්නත් අපි දවල් සාකච්ඡා කරනවා. මහණෙනි යම්සේ වනාහයේ වඩුවේ ඔය අවසාන ටික මම මේ කියන්නේ දෙවෙනි පිටුවේ. මහණෙනි යම්සේ වනාහයේ වඩුවාගේ හෝ වඩු අතවැසියෙකුගේ හෝ වෑමිට, වෑමිට කියන එක තමයි ඔන්නේ සූත්‍රයේ නම. වෑමිට කියන්නේ තමයි වාසි ජට කියන්නේ. තේරුණා? වෑමිට. වෑමිටෙහි ඇඟිලි පාරවල් දක්නා ලැබේද? මහපට ඇඟිලි පාරවල් හෝ දකිනු ලැබේද? මාගේ වෑමිට අද මෙපමණ ගෙවුණේය, ඊයේ මෙපමණ ගෙවුණේය, පෙරේදා මෙපමණ ගෙවුණේයයි ඔහුගේ යම්සේ දැනීමක් නොවන්නේමය. එතකුදුවත් නැති වූ කල්හි නැති වූයේ යන හැඟීම ඇතිවේ. මොකද්ද මේකින් කියන උපමාව? දැන් හැම වෙලේම වෑයෙන් වැඩ කරන වඩුවෙක් ඉන්නවලු. ඒ වඩුවගේ හෝ අතවැසියේ හැමදාම වෑයෙන් වැඩ කරනවා. නමුත් එයාට එක දවසක් වැඩ කළා අද මගේ වෑමිට මෙච්චර ගෙවුණා කියලා මනින්න බෑ. තේරුණා නේද? ඊයේ දවසේ මෙච්චර ගෙවුණා කියලා මනින්නත් බෑ. ඒක ඇත්තක් නේද? දැන් ඒගොල්ලෝ උනත් හැන්දැල්ලුවත් හැඳිමිට ගෙවුණා කියන එක මනින්න පුළුවන්ද අද දවසේ මෙච්චර ගෙවුණා කියලා? බෑ. ඒ වගේ වෑමිට එහෙම ගෙවුවොත් අද මෙච්චර ගෙවුණා, ඊයේ මෙච්චර ගෙවුණා, පෙරේදා මෙච්චර ගෙවුණා කියලා කිසිම දක්ෂ වඩුවෙකුට මනින්න බෑ.
තේරුණානේ නමු කාලයක් වැයමින් වැඩ කරනකොට එයාට තේරෙනවා දැන් නම් වැයමිට ගෙවිලා අලුත් මිටක් ගහන්න වෙලා බලන්න උපමා තේරුණානේ ඒක හින්දා ඔයගොල්ලෝ සතිපට්ඨානේ වඩනකොට අද ආශ්‍රව මෙච්චර ගෙවුණා ඊ ආශ්‍රව මෙච්චර ගෙවුණා කියලා බොරු කතා හදන්න එපා හොයන්න එපා තේරුම් ගන්න බෑ නමුත් ඔය සතිපට්ඨානේ අවුරුද්දක් විතර වඩනකොට මන් ළඟ දැන් මෙන්න මෙහෙම අඩුවක් මානසිකව තියෙනවා සිතුම් පැතුම් වල තියෙනවා කාමයේ කියන්නේ අස්කන්න ආසාදී පංච ඉන්ද්‍රියම් පිනවීම වල මෙහෙම අඩුවක් මගේ තියෙනවා එක එක භවය පැවැත්ම සම්බන්ධව ඉස්සර තිබුණු සිතුම් පැතුම් වල මෙහෙම අඩුවක් තියෙනවා ඉස්සර වැරදි අදහස් දිට්ටි තිබුණා මගේ ඒවැ ගෙවීමක් තියෙනවා කියලා කාලයක් යනකොට තේරෙනවලු. අන්න ශ්‍රාවකයාට තේරෙන විදිය ආශ්‍රව ගෙවෙන එක. තේරුණා නේද? ඒක නම් වැය මිටේ උපමාව කියයි. තේරුණා නේද? ඕක ඔයගොල්ලෝ බලන්න පරීක්ෂා කරන්න සතිපට්ඨානේ වඩලා අර විදර්ශනා උපක්ඛිලේශයට අහුුන්නේ නැත්නම් ඔය කායानुපස්සනාව වඩනකොට කයේ ධාතු ගුණ තේරෙන්න ඕනේ. ධාතු ගුණ ගැන අවධානයෙන් ඉන්න තැන ඔය කියන විපස්සනා ස්වરૂපිය තමයි තියෙන්නේ. අයෝනිසෝමනසිකාරයත් අයෝනිසෝමනසිකාරයත් ඥානතෝ පස්සතෝ කියන ගුණයයි තියෙන්නේ. එහෙම නැත්නම් පංචස්කන්ධයේ මේ රූපයයි මේ රූපයේ ඉපදීමයි මේ රූපයේ නැතිවීමයි කියන සතියෙන් දැක්මයි තියෙන්නේ. මාස්ටර්ගේ රූපේ නෙමෙයි මේ. අභිධර්ම මාස්ටර්ගේ රූපේ නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන රූපස්කන්ධයයි. ඒ කයෙන් ඒ කයේ ඒ කායික කොටසෙන් අදන රූපස්කන්ධයයි. ඒකෙන් ඇතිවෙන වේදනාස්කන්ධය. තේරුණා නේද? ඔහොම ඔහොම මේ භාවනාව කාලයක් බහුලීගත වෙනකොට එයාට මගේ වැෑමිට මෙච්චර ගෙවුණා දැන් ගෙවිලා අලුත් එකක් ගහන්න තේරෙනවා වගේ තමා තුළ තිබිච්චර නැහැදිච්ච කන් ටික ටික අඩු බවත් තේරෙනවාලු. ඒ නැහැදිච්ච කන් ටික හැදුවේ එහෙනම් ආශ්‍රවයි මොනවද කාමාශ්‍රව භවආශ්‍රව දිට්ඨාශ්‍රවයි නැතුව මගේ අද දවසේ මෙච්චර ආශ්‍රව නැති වුණා අහවල් දවසේ භාවනා කරනකොට තමයි ආශ්‍රව සෙවෙන්න පටන් ගත්තේ කියලා බොරු කියන්න බෑ මම අහවල් දවසේ සෝවාන් වුණා කියලා කියන කතාව බොරු වෙන තේනවා නේද මේ කියන කතාව බොරු කියලා ඒවා බොරු විඥා මැජික් එලි දැකලා සෝවාන් වෙච්චි ඒ වගේ මලමිනී දැකලා සෝවාන් වෙච්චි විකාර උපාසක අම්මලාගේ කතාවයි. තේරුණානේ බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෑ එතන. නමුත් මේ කියන කතාව බුදුහාමුදුරෝ පෙන්නනවා ඕනම ශ්‍රාවකයෙකුටම අනින්න පුළුවන් හරියට සතිපට්ඨානේ වැඩුව. ඊට පස්සේ තව අවසාන ඡේදයේදී කියනවා මේකේ අනිත් පැත්ත. යම්සේ වනාහයේ සමසක් මුල්ලේ දිහි දමා හේමන්ත කාලයේ ගොඩට ගන්නා ලද්දා වූ වේවල් බැඳමෙන් බඳින ලද්දා වූ මුහුදේ යන නැවකේ බැමි අවුතුලකින් ඒ කියන්නේ මේකේ තේරුම තමයි මුහුදේ යන නැවක යට බැමි දාලා තියෙනවා වේවල් වලින් එතකොට මුහුදේ වතුර ලුණු තේරුණා නේද කාලයක් මේ මුහුදේ ඒ නැව ගමන් කරලා ඒ බැමිත් එක්ක තියෙන බැම්ම ගොඩට ගේනවා. එන්න මේ වල් වලින් හදපු බැම්ම ගලෝලා ගේන උඩට. තේරෙනවා නේද? එනවට පස්සේ අර මුහුදු ජලයෙන් ලුණු වලින් තැම්බි තැම්බි තිබිච්ච එක අවුව වැහැලා රත් වුණාට පස්සේ අර වේවැල් වලට මොනවද වෙන්නේ? පිටි වගේ කැඩලා යනවා. තව වැස්සට තෙමුනොත් එහෙම ඉක්මනින් කැඩලා යනවා. විනාශ වෙනවා නේද? ආන්නේ වගේ වේගයෙන් ඒ ශ්‍රාවකයාට මහණෙනි පරිද්දෙන් භාවනා කිරීමෙන් නැවත නැවත යදී වාසය කරන සංයෝජනයන් ලේසියෙන්ම යටපත් වෙත් කුණුවෙත් කියන අර මාර්ගාක්ෂික ධර්ම ටික විනාශ වෙන ආකාරයයි මේ කියන්නේ දස සංයෝජන විනාශ වෙන ආකාරයයි ආශ්‍රව සේවෙන්න සේවෙන්න තමයි සංයෝජන ධර්ම විනාශ වෙන්නේ වේගයෙන් වෙනවලු වෙන්න පටන් ගන්න කොහෙද අර කියන ආශ්‍රව සේවෙන තන ඥානතෝ පස්සතෝ කියන ගුණයට ආවට පස්සේ ටික ටික තේරෙනවානේ ඉතින් ඔහම සූත්‍රයක් වටනා සූත්‍රයක් මේක සබ්බාසව සූත්‍රයට වැඩි ඔයගොල්ලන්ට හොඳ තමන් ගැන මනින ගන්න බුදුහාමුදුරුවෝගේ ධර්මයේ තමන් ළඟ තියෙනවද නැද්ද
බොරු ව්‍යාජ ධර්ම වලට රැවටෙන්නේ නැතුව ඉන්න විශේෂයෙන්ම අර විදර්ශනා උපක්ඛිලේශ තියෙන අයට මේ ගුණ දකින්න හම්බෙන්නේ නැහැ. ඒ අය ඇසුරු කිරීමෙන් Tamanට හානියක් වෙන්නේ. ඒගොල්ලෝ කියන බොරු ධර්ම බොරු උපක්ඛිලේශයට කොටු වෙන එකෙන් තේරුමක් නැහැ. තේරෙනවනේ. එතකොට මේ සම්බන්ධව එතකොට මේ සූත්‍රයේ වැදගත් වෙනවා. මම හිතන්නේ හැමෝටම තමන් කරගෙන යන භාවනාව සාර්ථක කරගන්න දියුණු කරගන්න නැවත නැවත මේ සූත්‍රයේ තියෙන ධර්ම කාරණා වලට අනුව තමන්ගේ භාවනාව සකස ගන්න මහන්සි ගත යුතුයි. ඒක තමයි කළ යුතු දෙය. දැන් එහෙමනම් අද දවසේ ගිලම්පස කාලය ළඟා වෙලා තියෙනවා. ඔයගොල්ලන්ට ඊළඟට දැන් ආශ්‍රෝෂය වෙන විදිය ගැන කිව්වා. කරන භාවනාව දන්නවා. සාර්ථක කරගෙන අද උදේවරුේ වෙන දේශනාවක් කරන්නේ 12:30 වෙනකම්ම කැමති විදිහකට භාවනා කරලා ඒ බුද්ධ පූජා ආදී පින්කම් වලට සහභාගී වෙලා දානෙත් වළඳලා 12:00 නැවත මේ ස්ථානෙට එන්න. එනකොට ගැටලු තියෙනවා නම් ඒවා ලිඛිතව ලියලා තියන්න. ඒ විදිහට අපි 12:00 නැවත වැඩසටහන ආරම්භ කරනවා. සෑම දිනාටම තෙරුවන් සරණයි.